Yo, what's up boys and girls, ini Ibon Kilbili karena kadia gaming YouTube channel yang gana tawat interesting video ekata ithin ada mama walata genal tiyenne mama dan satya ekata vithara kalin damma community post ekak mage Q&A eka ithin Q&A eka mama karanna hitiye friends mage channel ekata avurudu dekak wenna dawase namuth setup ekage podi wenaskam wageyak wenna tibba hinda mama eka poddekata kal damma eka poddekata gila sahana kalayak kal giya hari ithin kohomari onna enan api ada awilla inna ape Q&A ekata ithin metana mama tora genti na friends comment hatta deka kari de ting ogolo godak katte comment dal diba comment desiya gana tibba ting ege mama comment hatta deka tora gata prashna hatta deka akne me verde rita neba comment hatta deka ethi me comment hatta deka tule prashna dina godak kari de nika mata mang ke comment tak open karot ege numbers dalane hari de me comment tak open karot me comment tege tiyena prashna da hatara hari de ething මම දන්නේ මේ Q&A එකට කොච්චර වෙලා ඇයිද කියලා අපි බලමු වෙලා වැඩි වුණොත් මම සමහරක් ප්‍රශ්න කපයි. ඉතින් කොහොම හරි අපේ අද Q&A එක වගේම අපේ setup 2 එක. ඉතින් setup එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඕගලන්ට මෙතනින් පේනවා කලින් මෙහෙම නෙමෙයි තිබ්බේ. ඉතින් කොහොම හරි setup එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපේ Q&A එක තමයි අද අපි යන්නේ. එහෙනම් friends අපි පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගමු. ඉතින් පළවෙනි ප්‍රශ්න මම අහලා තියෙන්නේ දෙවෙනි පාර්ටත් Q&A එකක් කරන්න හිතුනේ ඇයි කියලා. ඉතින් දෙවෙනි පාර්ටත් Q&A එකක් කරන්න හිතුනේ ඇත්ත කතාව කියනවා නම් මම කලින් Q&A එක ආදි subscribe 2000 ගානයි දැන් 15600 ගානක් විතර තියෙනවා මං හිතන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒක නිසා මම හිතුවා දෙවෙනි පාර්ටත් Q&A එකක් කරන්න. හරිද? එහෙනම් අපි යන් දෙවෙනි ප්‍රශ්න විතර බලමු. ටීම් බ්‍රාවෝ එකේ කට්ටිය ඔයාට හම්බුනේ කොහමද? ඉස්කෝලේ යාළුවද? ඉතින් ටීම් බ්‍රාවෝ එකේ මේන්ලි ඉන්නේ මම, කෙන්, නිරා, ඊට පස්සේ අපේ කේල් ඉන්නවා, හන්සි ඉන්නවා. ඉතින් ඔන්න ඔය කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඔතනින් මම මේන්ලි කිව්වනේ මම, කෙන්, නිරා. ඉතින් කෙන්, නිරා කියන්නේ මම ඇත්තටම දැනගෙන හිටිය කට්ටියක් නෙමෙයි. හරිනේ? දැනගෙන හිටියේ නැහැ කියන්නේ ඒ කියන්නේ මම මේගොල්ලෝ තාම හම්බෙලාවත් නැහැ. අත් ජීවිතේ හම්බෙලාවත් නැහැ. අපි Discord හරහා කතා කරනවා, එහෙම විස්තර ෂෙයා කරගන්නවා එච්චරයි. ඉතින් KL නම් කියන්නේ KL කියන්නේ කවින්. ඉතින් කවින් කියන්නේ නම් මගේ 10 වසර විතර ඉඳන් යාළුවෙක්. ඉතින් එයාව ඉතින් හම්බෙච්ච ඉඳ කියන්නේ නැහැ. 10 වසර ඉඳන් යාළුවෙක් කියන්නේ ඉස්කෝලේ යාළුවෙක්. හරිද? ඉතින් හන්සි හම්බුනේ කෙන් හරහා. ඉතින් ඒක ටිකක් දික් කතාවක්. ඉතින් කොහොම හරි කෙන්ව හම්බුනේ මම මට හරියටම මතක නැහැ මොකද්ද සීන් එක කියලා. කොහොම හරි කෙන් මගේ Discord සර්වර් එකේ හිටියා. මම subscribe මං හිතන්නේ 700ක් 800ක් විතර ගන්න කාලේ. ඉතින් ඒ කාලේ කෙන් මට message එකක් දැම්මා, video එකක් කරමු හරි මොකක් හරි කියලා. ඊට පස්සේ මම ඒක reply කරා. ඊට පස්සේ අපි video එකක් කළා. ඌ මට වද දීලා කොහොම හරි video එකක් ගෙන්න ගත්තා උදේ පාන්දරක. මට තාම මතකයි මම මොකද ඇඳෙන් නැගිටලා ගිය සනික තමයි මේක කරේ. ඉතින් අපි ඒ විදිහට තමයි set වුනේ. දැන් නම් පට්ටම යාළුව ඇත්ත කියන්නේ බෑ. දැන් පට්ටම පර්සනල් දේවල් පවා උන් එක්ක ෂෙයා කරගන්නවා මාරම යාළුවෝ විදිහට ඉන්නවා. ඉතින් තාම එකපාරක්වත් ඇත්ත ජීවිතේ නිරාවවත් කෙන්වවත් හන්සිවත් මම හම්බෙලා නැහැ. හරි, එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ channel එක පටන් අරගෙන කොච්චර කාලද? ඉතින් channel එක පටන් අරන් මේ වෙද්දි අවුරුදු 2යි මාස ගාණක් මම YouTube වල අවුරුදු 2යි මාස ගාණක් නෙමෙයි. ඉතින් YouTube එකේ මගේ අතීත කතාව වගේ දේවල් බලන්න ඕන ඔයගලන්ට පුළුවන්. මේ ළඟදි මම කරපු Far Cry 3 එකේ අන්තිම live එකේ මැද හරිය බාන්න ඒකේ මගේ තියෙනවා මගේ photo වලට react කරන කෑල්ලක් ඒ වගේම මගේ පරණ ඒ කියන්නේ මම YouTube එකට දාපු පළවෙනි video එක react කරන කෑල්ලක් එහෙම තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒ ටික බලන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ channel එක පටන් ගන්න හිතුනේ. ඉතින් channel එක පටන් ගන්න හිතන මෙහෙමයි මම YouTube වෙන්න මාර ආසාවක් තිබ්බා. මගේ ආසාව මුලින්ම තිබ්බේ නිකන් අර සාමාන්‍යයෙන් මට ආසාව තිබ්බ ටෙක් රිවියු පැත්ත. ඒ කියන්නේ ඉස්සරමන් චනක්ස් බ්‍රෝගේ YouTube බලනවා, වීඩියෝ බලනවා. ඉතින් ඔකල් චනක්ස් බ්‍රෝ කියන කවුද කියලා දන්නේ නැත්නම් මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඇති. හරිද? ඉතින් මම මට ඕනුනේ ඇත්තම කියනවා ටෙක් රිවියු කරන. ඒ කියන්නේ මොනවා හරි කෙනෙක්ට නොලෙජ් එකක් දෙන ටෙක් රිවියු කරන කෙනෙක් වෙන්න. නමුත් මම හැමතිස්සෙම කරන්නේ ගේම් ප්ලේ කරන එක. ඉතින් මම හිතුවා හැමතිස්සෙම ගේම් ප්ලේ කරන හින්දා ගේම් ප්ලේ දාන channel එකක් පටන් ගන්න ඕනේ කියලා. එහෙම පටන් අරන් ඒක මම පිටරට ඔඩියන්ස් එකට ගෙනිහිල්ලා ඊට පස්සේ එතන හරි ගියන තින්ද ආයෙත් ලංකාවේ ඔඩියන්ස් එකට ඇවිල්ලා එතන මම එහෙම එහෙම ගිහිල්ලා මම කොහොම හරි දෙවෙනි පාර ආයෙ ලංකාවේ ඔඩියන්ස් එකට කරන්න අපාර සක්සස් වෙලා අද මේ තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ channel එකේ logo එක කොහෙන්ද හොයාගත්තේ? මේ logo එක කොහෙන්වත් හොයාගත්ත logo එකක් නෙමෙයි. මේක මට මගේ අයියා හදලා දුන්නේ. يعني මම channel එකක් කරන්නේදී මම අයියාට කිව්වා මට එහෙම අයිඩියා එකක් තියෙනවා
ලෝගොයක් ඕනි කියලා එයා කිව්වා හදලා දෙන්නම් කියලා. කියන්නේ යා මම ඒ කාලේ Photoshop පත් මුකුත් දන්නේ නැහැ. කියන්නේ ලෝගෝ ඩිසයිනින් එහෙම මුකුත් කිසිම අයිඩියා එකක් නැහැ. එහෙම කිසිම අයිඩියා එකක් නැතුව ඉද්දී අයියා මට ඒක හදලා දුන්නා. ගේමින් කැරක්ටර් එකකුයි ලංකාව අර රිප්‍රසන්ට් වෙන ලංකාවේ ට්‍රැඩිෂනල් මාස්ක් එකකුයි දාලා. ඉතින් ඒ විදිහට තමයි මේ ලෝගෝ එක ආවේ. දැන් තියෙන ලෝගෝ එකේ කියන්නේ දැන් තියෙන ලෝගෝ එක ඔයගලන්ට පේනවා මුලින්ම තියෙන මගේ මාස්ක් එක සහ ගේමින් කැරක්ටර් එකත් එක්ක පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක මට හදලා දුන්නේ KL. ඊට කලින් තියෙන මේන් බැක් කියන්නේ මේන් ලෝගෝ එක හැදුවේ අපේ අයියා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි යන් එහෙනම් දැන් ඊළඟ ප්‍රශ්නේ. YouTube වලින් සැලකිය යුතු ආදායමක් එනවද? මේක හොඳ ප්‍රශ්නයක්. ඉතින් YouTube වලින් සැලකිය යුතු ආදායමක් එනවා කියන්නේ මාසෙකට සාමාන්‍යයෙන් ඩොලර් 25ත් 30ත් අතර ගාණක් මට මේ විදිහ හොයා ගන්න පුළුවන්. දැන් ඔගොල්ලෝ හිතන්නේ බෑ ඒක අතට එනවා කියලා. ඉතින් ඒක අතට එන්නේ නැහැ. ඒක අතට එන්න ඩොලර් 100ක් වගේ කම්ප්ලීට් වෙන්න ඕනේ ඇඩ්සෙන්ස් එකට. ඉතින් ඩොලර් 100ක් වන්නේ එතකොට සාමාන්‍යයෙන් මාසෙකට අපි හිතමු ඩොලර් 25ක් ගත්තොත් මට මාස 4ක් යනවා. ඩොලර් 100 කම්ප්ලීට් කරලා ඊට පස්සේ අතට ගන්න තව මාසයක් යනවා. මොකද හැම මාසෙම අග තමයි පේ අවුට් එක එන්නේ. ඉතින් මේ වෙද්දි කොහොම හරි මම මට මතක විදිහට මං පේ අවුට් දෙකක් විතර ගත්තා. කියන්නේ ඩොලර් 102ක් විතර. ඒකෙන් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. මේ සාරගෙන මේ වදා මයික් දාලා රින් ලයිට් අරගෙන ලයිට් දාලා ඒ ඔක්කොම කරලා තියෙන්නේ සල්ලි වලින්. ඉතින් ඔයාලා මාත් එක්ක සපෝට් එකට ඉන්න හින්දා කොහොම හරි අපි channel එක improve වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. ඉතින් මේක ඇත්තම කිව්වොත් ප්‍රශ්නයක් නෙමෙයි මේක කමෙන්ට් එකක තිබ්බ අපේ දුහුල් දාලා තියෙන්නේ අහන්න දෙයක් නැහැ කියලා. ඉතින් මමත් එක්ක හැමදාම ඉන්න කෙනෙක් නම් ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හැම ලයිව් එකක්ම බලලා මොකද අපි ලයිව් වල ගොඩක් දේවල් කතා කරනවා. ලයිව් එකක් ඉවර වෙද්දී අපි රියැක්ට් වීඩියෝ කරන එකෙන්ද අනිවාර්යෙන් channel එකට අලුත් කෙනෙක් මෙතන ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න අපේ ලයිව් ස්ට්‍රීම් වලට. ඒ වගේම තමයි අනිත් ගේම් ප්ලේ වලට. ඒ වගේම තමයි දැනට මගේ ලයිව් ස්ට්‍රීම් හැම බලන්න ඇති කෙනෙක් ඉන්නවා නම් ලයිව් ස්ට්‍රීම් බලන්න එන්න. මොකද පට්ට මාතල් ලොකු ෆන් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ මම මේ මුලින්ම කිව්වේ නැහැ බේසිකලි හැමෝම අහලා තිබ්බ ප්‍රශ්න. මගේ නම, ගම, වයස ඊට පස්සේ තව මේන්ලි ප්‍රශ්නයක් තියෙනවා ඒක. ඉතින් මම සෙනාත් තාරුක අබේසිංහ. හරිද? ඊට පස්සේ ඇවිල්ලා වයස 20යි. මේ අවුරුද්දට 20යි. ඊට පස්සේ ගත්තොත් ගම උඩුගම්පල. ඊට පස්සේ ගත්තොත් මේන්ලි ගොඩක්ම අය අහලා තිබ්බ ප්‍රශ්නේ කෙල්ලෙක් ඉන්නවද කියලා. මේ වෙද්දි නැහැ. ඉතින් සපුමලි කියලා කතාවක් තියෙනවා. ඒක ඇවිල්ලා මනක් කල්පිත. කියන්නේ මගේ ලයිව් බලන chat එකේ අය ආතල් එකට අරන් ඒක මමත් මේව කරන් අපේ කේලුත් ඒක ආතල් එකට අරන් එහෙම හැදිච්ච නමක්. හරිද? ඉතින් ඒක නිසා සපුමලිය ගැන අහලා තියෙන ඒවා ඒව මනක් කල්පිත දේවල්. හරිද? තනි කර මගේ ලයිව් chat එකට ආතල් එකට වෙච්ච දෙයක් විතරයි ඒක. හරි, මේකේ ඊළඟ ප්‍රශ්නේ තියෙන ආසම ගේම් දෙකක්. ආසම ගේම් දා මේ වෙද්දි ආසාවෙන් ප්ලේ කරන ගේම් එක තමයි ද ක්වරි කියන්නේ. ඉතින් ඒක සනසරේට වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ දවස්වල තවත් ආසාවෙන් ප්ලේ කරා Red Dead Redemption Online එක. ඉතින් ඒ දෙක මේ දවස් ටිකේ පට්ට ආස ගේම්ද. කවදා හරි ප්ලේ කරන්න ඕනි කියලා හිතන් ඉන්න ගේම් එක. ඉතින් කවදා හරි ප්ලේ කරන්න හිතන් ඉන්න ඕනි කියලා ගේම්ස් ගොඩක් තියෙනවා. Mainly Need for Speed Unbound එක. ඊට පස්සේ ගත්තවත් Call of Duty Modern Warfare 2019 version එක. ඒක මේ දවස්වල අපේ නිරා ප්ලේ කරනවා. එයා ඒක අරගෙන එයා ප්ලේ කරනවා. ඉතින් ඕගලන්ට ගේම් ප්ලේ බලන්න කැමති නම් එයාගේ channel එකට යන්න පුළුවන්. ඉතින් ගේම් ප්ලේ කරනවට gederin ප්‍රශ්නයක් නැද්ද? මේ වෙද්දි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. කලින් මම A level කරන කාලේ තමයි මම channel එක පටන් ගත්තේ. ඒ කාලේ නම් පොඩ්ඩක් අවුල් තිබ්බා. හරිද? මොකද පාඩම් කරන්නේ ඒවත් එක්ක ඉස්සරහට කරන් ඉන්න අලුත් වැඩ. හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම සාමාන්‍යයෙන් ඉස්සරහට කරන්න ඉන්නේවා කලින් කියන්නේ නැහැ. මොකද සමහරක් වෙලාවට මට ඒක කරන්න බැරි වෙනවා. සහ සමහරක් වෙලාවට ඒ අයිඩියා එක එහෙමම වෙන්නෙත් නැහැ. ඒක වෙනස් වෙනවා. හරිද? මම සරලව කියන්නම් මෙහෙම. ඉස්සරහට ගිව් අවේ එකක් එන්න තියෙනවා. ඒක මම හිතන්නේ ලබන මාසෙ දිහායි. මේ දවස්වල මම හිතන්නේ මගේ channel එකේ audience එක පොඩ්ඩක් විතර මේවත් කියන්නේ audience එක පොඩ්ඩක් විතර අඩුයි. මොකද O level සහ මම හිතන්නේ විභාග තියෙනවත් දන්නේ නැහැ. කොහොම හරි audience එක ටිකක් අඩුයි. ඒක නිසා ගිව් අවේ එක ටිකක් මම කල් දැම්මා. නැත්තම් මම මේක මේ මාසෙ අග කරන්න හිටියේ. ඊට පස්සේ තව අලුත් වැඩක් එනවා අපේ ටීම් එකේ. කියන්නේ කෙන් මම නිරායකතු වෙලා තව අලුත් වැඩක් එන්න තියෙනවා. ඉතින් අපි ඒවා ඉස්සරහට එහෙනම් බලමු. ඊළඟ ප්‍රශ්නේ අපේ ඇවිල්ලා ටෙස්ට් බොයි රුපියල් 1500ක් වටින භාණ්ඩයක් මාසික වාරික what the hell එයා ඩෝ ලෙවල් කරන්න ඉන්නේ එක්කිනම් මේ උත්තරේ දාන්නේම මම මේකට උත්තරේ දෙන්නේ. හරිද? මොකද මේක හදන්න මට මේ ඇත්තම කිව්වොත් මේක මට හදන විදිය හරියටම මතක නැහැ. ටිකක් ට්‍රයි කරොත් හැදුවේ හැකි නමුත් හදන්න යන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නේ වාගේ PC build එක කීයක් වියදම් වුණාද? ඒ කියන්නේ මේ තියෙන PC එක නේද?
හරි ඉතින් PC එකට මට ඒ කාලේ ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකට කලින් විතර මට වියදම් වුණා 175000ක් විතර ඒක power supply එකත් එක්ක මට හරියට මතක නැහැ කොහමද 175000ත් ඒ වගේ අතරක් ගන්න වියදම් වුණා PC එකට විතර monitor එක සාමාන්‍යයෙන් 55000ක් විතර වුණා ඒ කාලේ TV එක නම් ගෙදර තිබ්බ පරණ TV එකක් ගත්තේ keyboard mouse වලට මේ වෙද්දි ඔව් සෑහෙන ගාණක් වියදම් කරලා තියෙන අතර setup එකට bill setup එකට ගත්තොත් PC එකට විතර 175000ක් නේ ඒක මේ කාලේ කීයක් වේද කියන්න මට හරියටම කියන්න පොඩ්ඩක් අමාරුයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නේ ඇයි Sea of Thieves videos දාන්න නැත්තේ KL Bossත් video දාන්න නැත්තේ ඇයි Sea of Thieves video දාන්න නැත්තේ mainly හේතුව ඒක ඇත්තටම අතෑරුණේ මම අසනීප වෙලා හිටියා ඒකත් එක්ක මට යන්න බැරි වුණා Sea of Thieves recording කරන්න ඊට පස්සේ අපේ රණුවගේ VG එක ඇදලා ප්‍රශ්නයක් තිබ්බා දැන් KL පට්ටම busy ඉතින් ඒකත් එක්ක තමයි Sea of Thieves record කරන්න නැත්තේ සහ KL ගේ වීඩියෝත් නැත්තේ KL පොඩ්ඩක් මේ දවස්වල busy යා ජොබ් එකකට යනවා ඉතින් අපේ කට්ටියම ජොබ් වලට යනවා ඉතින් ඒකත් එක්ක KL පොඩ්ඩක් busy එහෙනම් අපි යමු ඊළඟකට උඹේ රූම් එකේ wall art එක ගහපු හැටි කියහම් ඉතින් මේකත් එක්ක මම මේ ප්‍රශ්නෙත් එක්ක මම ඔයාලට මගේ room tour එකේ වීඩියෝ එකක් දැන් දෙන්නම් එහෙනම් අපි යමු දැන් අපේ room tour එකට හරි friends එහෙනම් ඔන්න අපේ setup එක ඉතින් මේ විදිහට තමයි මම දැන් setup එක හදලා තියෙන්නේ ඔයගලන්ට මතකයි කලින් තිබ්බ විදිහ කලින් තිබ්බේ set තුනකට ඒ කියන්නේ මගේ මේ monitor එකත් එක්ක එක set එකක් තිබ්බ එක table එක ඊට පස්සේ TV එක තව table එක machine එක තව table එක තිබ්බේ කොහොම හරි දැන් මට පුළුවන් වුණා මේ විදිහට මේස දෙකක් අරගෙන ඒක සම්පූර්ණයෙන් එක විදිහකට තියාගන්න ඒ වගේ තමයි මෙතනින් ගත්තම අපේ wall art එකත් එක්ක අපේ background එක තියෙනවා background එකට මම shelf දෙකක් ගහලා ඔයගලන්ට පේනවා ලස්සන්ට ඒක arrange කරගෙන තියෙනවා ඊට පස්සේ අපි මේ පැත්තෙන් ගත්තාම තවත් shelf එකක් තියෙනවා ඊට පස්සේ guitar එක තියෙනවා guitar එක මම ගහන්න දන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නේ මගේ live බලන කෙනෙක් නම් ඉතින් ඊට පස්සේ මගේ පර්ණ පුටුව එහෙමම තියෙනවා අපි පුටුවේ ඉඳන් පටන් ගමු පර්ණ පුටුව එහෙමමයි ඔයගොල්ලෝ මගේ කලින් කිව්වන්නේ එක බලුවා නම් ඉතින් කලින් කිව්වන්නේ එක බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මතක ඇති මම කොයි වගේ setup එකකද හිටියේ කියලා ඉතින් හරි ඉතින් guys මෙතනින් අපි ගත්තොත් අපිට අපේ setup එක මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතනින් මගේ machine එක ඊට පස්සේ අපේ table එක තියෙනවා ඊට පස්සේ අතනින් අපේ chair එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ අතනින් තවත් table එකක් තියෙනවා මෙතනින් තවත් table එකක් තියෙනවා එක ගැන වැඩි හිතන්නේ නැහැ මොකද මං ඉන්නේ කැම කාමරේ එක ගැන වැඩි හිතන්න එපා අපේ headset එක තියෙනවා ඊට පස්සේ phone එක තියෙන stand එක තියෙනවා ඊට පස්සේ අපේ monitor එක තියෙනවා ඉතින් අපි මෙතනින් ඉඳගත්තුහම මෙන්න මේ විදිහට තමයි view එක පේන්නේ පොතනින් ওই විදිහට ඔක්කොම ටික තියෙනවා ඉතින් මේක වැඩි ලොකු setup එකක් නේ පුංචි setup එකක් කලින් නම් මේ desk එකේ stickers ගහලා තිබ්බා හරි friends එහෙනම් අපි setup එකේ මේ පැත්තෙන් නම් පටන් ගමු ඉතින් මේ පැත්තෙන් දැන් ආවහම ඔයගලන්ට පේනවා මෙතනින් මගේ plug එකක් දාගෙන ඉඳලා එක මගේ charger එකක් ගහලා තියෙනවා ඊට පස්සේ මෙතන කලින් අර table එක උඩ තිබ්බ වාහනේ තියෙනවා මගේ බෝතලේ තියෙනවා වතුර බෝතලේ ඊට පස්සේ PC එක තියෙනවා මෙතන ලාච්චුවක් තියෙනවා ඒ ලාච්චුවෙත් මගේ කලින් තිබ්බ එක එක දේවල් මෙතන තියෙනවා මගේ ඉයර්ෆෝන් ඊට පස්සේ ඩොංගල් ඒ වගේ දේවල් කීපයක් මේකේ තියෙනවා ඊට පස්සේ මෙතනින් අපි අපේ PC එක ගත්තාම PC එක අද ඔයගලන්ට වෙනවා මම RGB දාලා තියෙන කලින් setup 2 එකේ මම සුදු පාට දාලා තිබ්බේ ඉතින් වෙනසක් නැහැ friends කලින් spec එකම තමයි තියෙන්නේ මේක නම් කිසිම spec වෙනසක් උන්නේ නැහැ මේ විදිහටම තමයි තිබ්බේ කලිනුත් i5 10th gen F processor එක තියෙනවා ඊට පස්සේ අපිට 16GB RAM තියෙනවා GTX 1660 Super එක තියෙනවා ඊට පස්සේ මම කලින්ට වඩා වෙනසකට hard disk එකක් ගහලා තියෙනවා ඒක මට මේ කේසින් එකේ තියන්න තැනක් නැහැ ඒකින්ද උඩින් zip tie දාලා බැඳලා තියෙන්නේ ඉතින් මේ වෙද්දි මේකේ ස්ටෝරේජ් එක සම්පූර්ණයෙන් 5TB විතර වෙනවා ඊට පස්සේ මේ පැත්තෙන් හැරුණාම අපේ TV එක තියෙනවා ඊට පස්සේ අපේ අනිත් මොනිටර් එක තියෙනවා ඊට පස්සේ රින් ලයිට් දෙකක් තියෙනවා උඩින් කැම එක තියෙනවා ඊට පස්සේ මගේ මයික් එක තියෙනවා අර පැත්තේ ෆෑන් එක තියෙනවා ඉතින් ඊට පස්සේ මෙතනින් ගත්තාම අපිට අපේ ෆෝන් ස්ටෑන්ඩ් එක තියෙනවා keyboard එක ඊට පස්සේ keyboard එක Asus Cerberus keyboard එක ඊට පස්සේ අපේ mouse එක mainly ඊළඟට වෙච්ච වෙනස තමයි mouse එක ඉතින් mouse එක අලුත් mouse එකක් මම ගත්තා ඉතින් මේ mouse එක ඇවිල්ලා මට නම් මතක නැහැ ඉන්න බා මේක ඇවිල්ලා ARM Gen එකේ Nero 5 Starship 3 කියන mouse එක ඉතින් මේක පට්ට mouse ගානේ හැටියට මාරම් විදියට වටනවා ඔයගලන්ට weight adjustment වගේම මෙතන තව button කීපයක් තියෙනවා මේකෙන් මම review එකක් ඉක්මනට ගේන්න අතනින් මම control එක තියෙනවා මේ control එක මම මෙතනට අරගත්ත සාමාන්‍යයෙන් ඕක තියෙන්නේ අන්න අතන හරිද මොකද මම වැඩි control එක පාවිච්චි වෙන්නේ නැහැ ඉතින් අන්න අතන his තැනට තමයි control එක මම දාන්නේ දැන් මේක අරන් තියෙන ඔයගොල්ලෝ දන්නව ඇති මම මේ දවස්වල live play කරන the query game එක ඉතින් ඒක play කරන්නේ control එකෙන් ඉතින් friends ඊට පස්සේ අපි මෙතනින් ගහමු මගේ headset එක තියෙනවා
හෙඩ්සෙට් එක හැන් තියාගත්තම ඔයගලන්ට මෙන්න මේක තියෙනවා මගේ මම වෙනම අලුත් කීස් වගේක් ගත්තා ඒ කීස් ටික මෙතන තියෙනවා මේකෙන් අපිට ස්ට්‍රීම් මනම් මනම් එහෙට මෙරකයාගේ රිමෝට් එක තියෙනවා මේක තියෙනවා ඉතින් ඔන්වයි ටික තමයි අපේ සෙටප් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ ඉතින් මම මොනිටර් එක මාරු කරා මොකද කලින් මොනිටර් එක පිච්චිලා එක වොරන්ටි ක්ලේම් කරන්න දෙන්න ඕනේ මොනිටර් එක අලුතෙන් ගත්තා ඊට පස්සේ අනිත් මොනිටර් එක හදලා ගෙනාවාම මේ ටීවී එක නෙවෙයි මම මොනිටරේ තියෙනවා ඊට පස්සේ මට මේ පැත්තට අලුත් මොනිටර් එකක් ඕනේ vertical තියන්න. හරිද? ඉතින් ෆ්‍රෙෂ් ඔය ටික තමයි වෙන්නේ. ඊට පස්සේ මගේ ලයිටින් වලට මම RGB කලර් තියෙන මේකක් දාලා තියෙන ස්ට්‍රිප් එක. ඒක RGB නේ මම හැමතිස්සම දාන නිල් පාට. හරිද? ඉතින් ෆ්‍රෙෂ් ඔන්නෝග තමයි නංග අපේ සෙටප් එකේ වෙච්ච වෙනස. මේන්ලි ඉතින් දැන් කලින් වඩා මාර පිළිවෙලයි මාර ලස්සනට තියෙනවා. වයර් නම් හැමතැනින්ම යනවා. හරිද? මේ මෙතනින් බැලුවොත් වයර් හැමතැනින්ම යනවා. ඒත් මේ සෙටප් එක කලින් වඩා පට්ට. අපි යන් එහෙනම් කියවෙන්නේ ඒක. හරි ඉතින් මං Q&A එකට යනවා කිව්වට මං කිව්වේ නෑනේ මෙන්න මෙතන වෝල් ආර්ට් එක කොහමද අපි ගැහුවේ කියලා. ඉතින් මේ වෝල් ආර්ට් එක මේ රූම් එකට එද්දි මමයි අයියයි තමයි ගැහුවේ. ඉතින් අයියා ලොකු සප්පය දුන්න මේක ගහන්න. ඉතින් අයියා ඩිසයින් කරලා ඊට පස්සේ අයියා මා එකතු වෙලා තමයි මේක පේන්ට් කරේ. ඉතින් මේක ගහලා තියෙන්නේ මොකලන්ට අනිත් පැත්තට ගිහලා මෙතන මෙන්න මේ ලයින් එකට ඒක ලයින් එක පැන්සලෙන් ඇඳලා තියෙන. හරිද? මේක ඔයගලන්ට හරියට පේන්නේ නැත්නම් මේ නිල් පාට ලයිට් එකත් එක්ක මේ ලයින්ස් ෆ්‍රෙන්ඩ්ස් පැන්සලෙන් මුලින්ම බිත්තිය පුරා මේ ලයින් ඔක්කොම ටික ඇඳ. හරිද? ඔයගලන්ට වෙන අන්න අර කොනේ ඉඳන් මෙහෙට යනකම්ම ওই ලයින් ටික තියෙනවා. හරිද? ඉතින් ওই ලයින් ටික සම්පූර්ණයෙන්ම ඇඳ පැන්සලකින් පැන්සලකින් ඇඳලා ඊට පස්සේ මේ ඒ ලයින් ටික දැන් මෙහෙම තියෙන ලයින් ටිකට ගැහුවා මාස්කින් ටේප් එක. මාස්කින් ටේප් එක ගහලා ඒ කියන්නේ කලින් බිත්තිය සුදු අලුතෙන් පේන්ට් කරේ අලු පාටින්. ඉතින් මාස්කින් ටේප් එක ගහලා සුදු බිත්තියට අපි අලු පාටින් පේන්ට් කරා. ඊට පස්සේ මාස්කින් ටේප් එක ගැලෙවුවම ඕගලන්ට අර කලින් සුදු පාට තියෙනවා. හරිද? ඉතින් ওই මාස්කින් ටේප් ගලවද්දි මෙන්න මේ වගේ පත්තුරු යනවා. මොකද කලින් පේන්ට් එකත් එක්ක ඊට පස්සේ මෙන්න මේ වගේ හරියටම ෆිනිෂින් එක නැහැ. නමුත් එච්චරම අවුලක් නැහැ. ඒක හොඳට අවිල්ල තියෙනවා. ඉතින් එහෙනම් හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නේ ආසම ගේම් එක මොකද්ද? මෙහෙමයි ආසම ගේම් එක කියලා එකක් මට නම් කරන්න බෑ. කාලෙන් කාලට ආස ගේම් වෙනස් වෙනවා. මම අර කලින් කිව්වා වගේ දැන් මේ දවස්වල මම ආස ද ක්වරි එකට සහ Red Dead Redemption Online එකට ඉතින් ඒ දෙක තමයි මම මේ දවස්වල කරගියා. ආස නමුත් ප්ලේ කරන්න ඇත්තම ටයිම් එකක් නැහැ එක දිගට. ඉතින් ඒක නිසා ඒපා එච්චරම් ප්ලේ වෙන්නේ නැහැ. සහ තව ආසම විදිහට ගත්තොත් ස්ටෝරි පැත්තෙන් Assassin's Creed වල ගොඩක් ගේම්ස් තියෙනවා. එකක් කියලා නම් කරන්න බෑ මම කලින් කිව්වා වගේ. ඊළඟ ප්‍රශ්නේ ඔයාගේ කම්පියුටර් එකේ වෛරස් ගාඩ් එක මොකද්ද? ඉතින් මේ වෙද්දි වෛරස් ගාඩ් එක ඇත්තම කිව්වොත් නැහැ Windows 10 තියෙන Windows එක. ඉතින් Windows 10 එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති Windows Defender කියලා වෛරස් ගාඩ් එකක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි තියෙන වෙනම third party වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා නැහැ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අනේ උඹ හොල්මන් ගේම් දාපන්. එතකොට views ගොඩක් එනවා. ඩෙත් පාක් වගේ ඒවා. ඩෙත් පාක් කියන ගේම් එක ගැන නම් මම හරියටම දන්නේ නැහැ. මම බලනවා. ඉතින් හොල්මන් ගේම් එක ඕගොල්ලෝ මේ Q&A එක බලන දවසට කලින් දවසේ මම Outlast එකේ එපිසෝඩ් එකක් දාලා තියෙයි. ඉතින් ඒක බලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න. ඉතින් ඊළඟ එක controller එකේ නම කියන්නේ මේක ඇවිල්ලා Xbox 360 controller කියලා කියන්නේ. නමුත් මේක original එක නෙමෙයි. මේක ගත්තේ රුපියල් 3500කට වගේ. මම හිතන් තාමත් 4000කට විතර ඇති. ඔරිජිනල් එක ගන්නවනම් ගලන්න 5000ක් විතර 15000ක් විතර වෙනවා. ඔරිජිනල් එක මම දැක්කා Xbox 360 ඔරිජිනල් කන්ට්‍රෝලර් තියෙනවා 15000 10000 10000 ඔහොම ගණන් වලට. ඉතින් Xbox 360 කන්ට්‍රෝලර් කියලා බැලුවොත් ඔයගලන්ට Google එක හොයාගන්න පුළුවන් වෙයි. ඊළඟ ප්‍රශ්නේ DC එකේ ආසම කාටද? මං හිතන්නේ මෙයා මේ අහන්නේ Marvel and DC. ඒ කියන්නේ ෆිල්ම් කම්පැනිස් දෙක. ඉතින් DC එකේ ගත්තොත් DC එකේ Batman ඉන්නවා, Superman ඉන්නවා, Flash ලා ඉන්නවා. DC එකේ ගත්තොත් මම ආසයි බැට්මෑන්ට. මොකද රෑට ඉන්නේ. ඉතින් ඔයාගේ කනෙක්ෂන් එක මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ මගේ කනෙක්ෂන් එක මොකද්ද? මගේ කනෙක්ෂන් එක මේ වෙලාවේ තියෙන SLT fiber. ඉතින් මට හරියට පැකේජ් එකම තනියම කොහම හරි 4000 ගන්නක පැකේජ් එකක් තියෙනවා. ඩේ ටයිම් GB 85යි, නයිට් ටයිම් GB 125යි. අන්නේ පැකේජ් එක තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඩයලොග් කනෙක්ෂන් එකක් තියෙන එක IR. ඒකත් මම සමහර කලාට වීඩියෝ අප්ලෝඩ් කරන්න යූස් කරනවා. ඉතින් ඔය කනෙක්ෂන් ටික තමයි තියෙන්නේ. අපේ රන්දින ඔහල් දෙනවා ඇයි මම ඕලෙවල් කරන්න සහ මාව මොඩරේට කළේ ඇයි කියලා. ඇයි ඔයා මේ ඕලෙවල් කරන්නේ මචං? රන්දිනු මේ ඔයා ඕලෙවල් කරන්නේ ඕලෙවල් කරන්න ඕනි නිසා. හරිද?
සහ වාට මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා නම් නිකන් අර පයිලට් කෙනෙක් වෙනවා ඉන්ජිනියර් කෙනෙක් වෙනවා එහෙම ඩ්‍රීම් එකක් තියෙනවා නම් වාට ඒකට යන්නත් ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා ඩිග්‍රී කරලා යන්න ඕනි ඒක නිසා ඊට පස්සේ අයි මම මොඩරේට් කරේ කියලා හුවොත් ඇත්තටම ගියොත් ඔයාමගේ subscribe 50 විතර ඉඳන් ඉන්න කෙනෙක් මම ඒ කාලෙම තමයි ආව මොඩරේට් කරන්න ඇත්තේ මට හරියට මතක නැහැ මොඩරේට් කළේ මං හිතන්නේ ගෑස් ස්ටේෂන් ලයිව් වලදී වෙන්න ඕනේ මට හරියට මතක නැහැ ඉතින් ස්පෙෂල් හේතුවක් නැහැ මගේ ඉස්සර ඉඳන් ඉන්න කෙනෙක් ඉඳ තමයි ආව මොඩරේට් කරලා තියෙන්නේ ඉසිත ඉමන් දියු කඩිය වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් හොඳ ඔඩියන්ස් එකක් හදන්නේ කොහොමද ප්ලීස් රිප්ලයි මෙහෙමයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම වගේ වෙන්නේ බයි කියන්නේ මෙහෙමයි අපිට කවුරුත් වගේ වෙන්න බෑ ඇත්ත කතාවකුත් කවුරුත් වගේ වෙන්න බෑ මමත් YouTube එකට එද්දී තව ඒ කියන්නේ තව කට්ටිය වගේ ඉන්ස්පයර් වෙලා ඒගොල්ලන්ව ෆලෝ කරලා එහෙම තමයි මමත් ආවේ ඒත් මට තිබ්බ ආසාවක් අරයා වගේ වෙන්න ඕනේ මෙයා වගේ වෙන්න ඕනේ කියලා YouTube එකේ ඉතින් ඒක ඇත්තටම ගොත් වෙන්න බෑ ඒක නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ ඔයාගෙම යුනික් බ්‍රෑන්ඩ් එකක් ඔයා හදාගන්න ඒ කියන්නේ ඔයා ඔයා වෙන්න නැත්තම් මේක ටිකක් අමාරු වෙනවා හරිද සහ මෙතන අහලා දෙනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් හොඳ ඔඩියන්ස් එකක් හදන්න ඕනේ. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදන්න නම් ඔයා ඉස්සෙල්ලා හොඳ රෙපියුටේෂන් එකක් එක්ක මම රෙකමෙන්ඩ් කරන හොඳ රෙපියුටේෂන් එකක් එක්ක හොඳ කන්ටෙන්ට් එකක් එලියට දෙන්න සහ හොඳ දෙයක් එලියට දෙන්න. එතකොට ඔයාට බ්‍රෑන්ඩ් නේම් එකත් එක්කම ඔයාගේ ඔඩියන්ස් එක ඔයාට grow කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක ඔයාට ගොඩක් මම කියපු කතාවත් එක්ක help වෙන්න ඇති කියලා සහ විශේෂම දේ ඔයා කන්ටෙන්ට් එකක් කරනවා නම් ඔයා කැමති දේ කරන. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මියසික් කව කරන එක නවා ගිටාරයක් හරි මොකක් හරි මියසික් ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් යූස් කරලා මොනවා හරි මියසික් කව එකක් කරනවා කියමු. නමුත් ඔයා මියසික් කව එකක් කරන කෙනෙක් ඔයා හිතනවා දැන් මං වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් වුණත් දැන් ඔයා මියසික් කව කරන කෙනෙක්. ඒතකොට ඔයාට වෙන්න ඕනේ මං වගේ. එහේ ඔයාට මං වගේ වෙන්න ඕනේ කියලා ඔයා ගේම් ගන්න පටන් ගන්නවා. ඔයා ගේම් ගන්න පටන් අරන් ඔයා ඒකෙන් YouTube channel එකක් කරලා එහෙම කරනවා. ඒතත් ටික කාලයක් යද්දි ඔයාට ගේම් ගන්න එක එපා වෙනවා. කියනවා ඔයා ආසත් නැහැ ගේම් ගන්න. ඔයාට ඕනේ මියුසික් හදන්න, මියුසික් දෙයක් කරන්න. ඒ වගේ. එතකොට ඔයාට අර පටන් ගත්ත channel එකත් එපා වෙනවා. ඔයා කරන වැඩෙත් එපා වෙනවා. ඒක නිසා ඔයා brand එක සහ හොඳ audience එකක් හදන්න නම් ඔයා කැමති දෙයක් යන්න. ඔයා tech related කෙනෙක් නම් ඔයා ඒවද ගැන හොයන කෙනෙක් නම් ඒ පැත්තේ යන්න. ඉතින් ඒ විදිහට ඔයාට හොඳ brand එකක් සහ හොඳ audience එකක් හදාගන්න පුළුවන්. අපේ ඊළඟ ප්‍රශ්නය අම්මට සිර මෙතන ප්‍රශ්නයන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හරිද ඉතින් එහෙනම් අපි වතුර එකක් බීලම ඊළඟ ප්‍රශ්නෙට යමු හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙනවා ඔයාගේ PC එකේ RAM එක කීයද ROM එක කීයද වර්ග මොකද අයි channel එකට කඩිය කියලා නම දැම්මේ ඉතින් ආ PC එකේ RAM එක ගත්තොත් RAM එක තියෙනවා 16GB මම කලින් කිව්වා වගේ ඊට පස්සේ ROM එක ගත්තොත් මම හිතන්නේ මේ ROM එක කියලා හන්නේ storage එකක් ගන්න මොකද සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එක මලන් හිතන ROM එක කියලා අදහස් කරනවා මම ඒක හරියට දන්නේ නැහැ හරිද ROM එක කියන සමය read only memory එක හරියට දන්නේ හරිද වර්ගෙ මොකද්ද කිව්වොත් මේකේ ASUS තියෙනවා MSI තියෙනවා Corsair තියෙනවා ඊට පස්සේ ගත්තොත් තව ගොඩක් බ්‍රෑන්ඩ් වලින් මේක ඇස්සේ තියෙනවා හරිද ඊට පස්සේ ගත්තොත් ඇයි channel එකට කඩිය කියලාම නම දැම්මේ ඉතින් කඩිය කියලාම නම දාන්න විශේෂ හේතුවක් නැහැ මම මුලින් හිතුවා එක එක නම් හිතලා 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 ඒ හිතන හැම නමක්ම YouTube එකේ search කරාම channel එකක් තියෙනවා ඉතින් ඒක නිසා මම කඩිය කියලා නිකන් හිතුණා ඒක ඊට පස්සේ මම දැම්මා දැන් කොහොම හරි මම කඩියම තමයි හරිද ඉතින් එච්චර ඒකට විශේෂ හේතුවක් නැහැ ඒකට නිකන් මම ලෝගෝ එකත් එක්ක මැච් වෙන්න කියලාත් අරගෙනත් නැහැ කඩිය කියන නම එච්චර ඒක කිසිම අතනක තර්තයක් නැහැ හරිද සමහර කලකට අපිත් එක්ක ඔය Sea of Thieves ගැන රණුව නම් කියනවා උඹේ නමටම ගැලපෙනවා බං උඹේ වැඩ කියලා උඹට එක තැනක ඉන්න බෑ කියලා එක විදිහකට. ඒ කියන්නේ අපි කතා කර කර ඒ කියන්නේ අපි ටෝල් ටේල් ගැන විස්තර කියද්දි මම එක තැනක ඉන්නෙම නැහැ. උඹට කඩියද කියලා අහන. හරිද? ඉතින් අන්න ඒ වගේ සීන් හුත් තියෙනවා. හරිද? කොහමද ඇජස් තියෙන වාගේ channel එකට support එක දීපු අයට කියන්න තියෙන මොනවද? channel එකට support එක දීපු කිව්වම ගෙදර අය මුලින්ම මතක් ගන්න ඕනේ පට්ටම උදව්වක් දීලා තියෙනවා අයියා සහ ගෙදර අය ගේම් ගන්න දුන්න නැත්නම් කරන්නත් බෑ ඊට පස්සේ මේ දැන් තියෙන කැමරාව සහ සෙටප් එක සහ බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න අයියා පට්ටම උදව්වක් දුන්නා ඉතින් පට්ටම තෑන්ක්ස් කියන දා තියෙන මච් ලව් ඉතින් ඊළඟට තියෙන අන්තිමට KL ගේ Ken ගේ ඇත්තනම් මොකද ඉතින් KL කියන්නේ කවින් ඕගලන්ට ඇහිලා තියෙක සමහරමගේ ලයිව් සහ ගේම් ප්ලේ බලන නම් එයා කවින් Ken ගේ ඇත්තනම ඇවිල්ලා ශාමික වෙන්න ඕනේ මට හරියට මතක නැහැ මොකද මමත් හැමතිස්සෙම කතා ගන්න Ken කියලා මම එයාගේ WhatsApp number එක save කරලා තියෙනෙත් Ken කියලා හරිද ඉතින් ඇත්තටම කිව්වොත් Ken ගේ නම මට හරියටම මතක නැහැ ශාමික වෙන්න ඕනේ වැරදුනා නම් sorry මචං හරි තුඹ මේ වීඩියෝ එක බලනවා නම් හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ
ඕලෙවල් ලිව්වද පාස්ද ඉතින් ඕලෙවල් මම ලියලා ඉවරයි මම ඒලෝදු ලියලා ඉවරයි පාස්ද කියලා අහන එකට තියෙන්නේ A7යි B2යි උත්තරේ ඕලෙවල් වලට ඉතින් ඒලෙවල් තමයි රිසල්ට් අවිල්ල නැහැ ඊළඟ ප්‍රශ්නේ හීනයක් තියනවද තියනවා නම් මට කියන්න බොරු කියන්න බෑ හැබැයි ඉතින් හීනයක් තියනවා ඒක තමයි හීන හීන ගොඩක් තියෙනවා හරිද සරලවම කිව්වොත් මේන්ලි මම ද YouTube එක පැත්තෙන් කතා කරොත් හීනයක් තියනවා 100k සබ් ගහන්න ඒක අරගෙන හොඳ ඔඩියන්ස් එකක් හොඳ ලෝයල් ඔඩියන්ස් එකක් දැන් ඉන්න ඔඩියන්ස් එක ගැන අත්‍තරම ගුව ටිකක් සතුටුයි ටිකක් අසතුටුයි ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා මොකද සමහරක් අය ඉන්න මගේ මයින්ක්‍රාෆ්ට් විතරක් බලන අය සමහරක් අය ඉන්න මගේ ඕන වීඩියෝ එකක් බලන අය ඉතින් ඒකත් එක්ක මට ඕනේ හොඳ ලෝයල් ඔඩියන්ස් එකක් ඉතින් ඒකත් එක්ක 100k සබ් ගිහිල්ලා ඊට පස්සේ මගේ ලයිෆ් ගෝල් එක පැත්තෙන් ගත්තොත් හොඳට සල්ලි හම්බ කරලා හොඳ සෙටප් එකක් අරගෙන හිතෙන හිතෙන් දේවල් අරගන්න අන්න ඒ වගේ ඩ්‍රීම් එකක් තමයි මම හිතනවා ඉතින් ඒක හැම කෙනෙක්ටම තියෙන ඩ්‍රීම් එකක් හරි ඊටවස් අපේ KL දාල් තියෙන හොඳ ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න හරිද මම මේ කමෙන්ට් එක කිව්වා මේක තියෙන 8 කිලෝමීටර 50ක වේගෙන් ඕමෝම බ්ලා 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 හෙන සීන් නැහැ කියලා බස් එකේ ඩ්‍රයිවර්ගේ නම මොකද මචං මට කියන්න දෙන්නේ බස් එක පදින්නේ මම නම් මගේ නම සෙනාත් කියලා තමයි හරිද බස් එක පදින්නේ උඹ නම් උඹේ නම කවින් එච්චරයි මට කියන්න දෙන්නේ හරිද ඉතින් මම දන්නේ නැහැ මං හිතන්නේ මූ බස් එකක් පදිනවා කියලා හිතාගෙන දන්නේ නැහැ කිව්වේ එහෙනම් උඹේ නම කවින් මචං හරිද හරි අපි යමු ඊළඟ ප්‍රශ්නට අන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා i5 7 gen 8GB RAM දාලා PC එකක් හදුවොත් gaming කරන්න පුළුවන්ද උත්තරයක් ඕනේ gaming කරන්න පුළුවන් ඉස්සර මගේ setup එක i5 4th gen එකක් 8GB RAM එකක් මම ඒකේ ගොඩක් games play කරා හැබැයි මෙහෙමයි 60fps ම lock කරන්න අමාරුයි ගොඩක් games මට මතකයි මම Assassin's Creed Black Flag ගෙහෙම ගැහුවා අර ඒකේ ගන්න කඩුව යන්නේ ඔහොම කැඩි කැඩි හරිද ඔහොම කඩුව ගද්දි මෙහෙම ස්මූත් යන්නේ ඒක කැඩි කැඩි යන්නේ හරි ඉතින් මට එහෙම එහෙමත් ගේම් ගහලා තියෙනවා FPS නැතිවත් ගේම් ගහලා තියෙනවා ඉතින් VGA කාඩ් එකක් නැති හින්දා 7 gen එකෙන් කිසි අවුලක් නැහැ 7 gen කිසි අවුලක් නැතුව ආට ගේම් ගන්න පුළුවන් නමුත් වා හිතන්නවා ස්ට්‍රීම් වගේ කරන්න ගන්නවා නම් මම හිතන්නේ ඕක මදි වෙයි වාට ග්‍රැෆික් කාඩ් එකකට යන්න වෙයි වා ස්ට්‍රීම් සහ රෙකෝඩින් එක යන්න හිතන් ඉන්නවා නම් මොකද ඕකෙන් ප්‍රොසෙසර් එකට අපි ෆුල් පවර් දුන්නාම ගේම් එක රන් කරලා රෙකෝඩින් සහ ස්ට්‍රීම් එකකුත් රන් කරන්න ටිකක් අමාරු වෙනවා ඊළඟ ප්‍රශ්නේ ඔයාගේ PC එක වගේ එකක් බිල්ඩ් කරන්න කොච්චරක් යයිද සල්ලි මම දල වශයෙන් කිව්වොත් මේ වෙද්දි නම් මේක බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් යූස් කරලා බිල්ඩ් කරනවා නම් ඔයාට ලක්ෂ 2කට වඩා වැඩි ගාණක් යයි නමුත් ඔයා සෙකන්ඩ් හෑන්ඩ් පාර්ට් යූස් කරලා කරනවා නම් ඔයාට ලක්ෂ 1.50කට වගේ කරගන්න පුළුවන් ඒ මොකද ග්‍රැෆික් කාඩ් මිලත් එක්ක ඔයගලන්ට පුළුවන් ඔයා සෙකන්ඩ් හෑන්ඩ් කරන්න ඉන්න කෙනෙක් නම් මාස 6ක වගේ ගේම් කාලයක් එක්ක මාස 6ක වොරන්ටියක් එක්ක වට පුළුවන් සයිබර් පොඩ් ටෙක්නොලොජිස් එකෙන් ඒක මිල් දී ගන්න. ඉතින් ඔගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් ඔයගලන්ට මම හිතන්නේ මංගි තියෙන 1660 එකක් 1660 ස්ටොක් නැති වෙන්න පුළුවන් මේ වෙද්දි සාමාන්‍යයෙන් අර 1050 Ti එකක් වගේ දාලා සාමාන්‍යයෙන් i5 6 gen මගේ තියෙන 10 gen 10 gen මේ වෙද්දි සෙකන්ඩ් හෑන්ඩ් ස්ටොක් නැහැ ඒකින්ද 6 gen හෝ ඊට වැඩි එකකට යන්න පුළුවන් ඒ වගේ ප්‍රොසෙසර් එකක් දාලා වාට හොඳ බිල්ඩ් එකක් කරගන්න පුළුවන් ඉතින් කලින් කිව්වා වගේ උත්තරේ මගේ වගේ PC එකක් බිල්ඩ් කරගන්න තියා ලොකු ගාණක් වාට යයි මොකද මේ දවස්වල පාර්ට්ස් වල ප්‍රයිස් එකත් එක්ක හරි ඊට පස්සේ ඊළඟ එක අයියෝ ගේම් ගහන්න වෙන දේවල් කරන්න තිබෙම නැද්ද ඉතින් මම වෙන දේවල් ගොඩක් try කරලා නැහැ actually මං කලින් කිව්වා වගේ මට ඕනේ උනේ චනුක්ස් බ්‍රෝ වගේ අන්බොක්සින් ඇන් රිවියු වීඩියෝ එක ටෙක්නොලොජි රිලේටඩ් දේවල් ගන්න. නමුත් ඒක ඇත්තටම මගේ ඇඟේ නැහැ. මම දැනුත් අන්බොක්සින් වීඩියෝ මගේ කඩේ ස්ටුඩියෝ එකේ කරන්න ගියාම ඒක අර මගේ ස්ටයිල් එකට එන්නේ නැහැ. මගේ ස්ටයිල් එකේ තියෙන තනිකර පිස්සෙක් වගේ ගේම් එකක් ගහගෙන ආතල්යක් ගන්න. ඒක නිසා මම ගේම් ගන්න ගත්තා. ඊළඟ ප්‍රශ්න අම්මට නිකර අදාළ දෙන්නේ ඊළඟ ප්‍රශ්නේ. හදිස්සිය මයින්ක්‍රාෆ්ට් මේල් එකේ නැති වුණොත් MK. හොඳ ප්‍රශ්නයක් මචං. ඒක මට කලින් හිතන්න තිබ්බා. අපි ඒක බලමු. පෞලි බාලයා මෝඩයි කියන්නේ නැත්තද්ද? අඩෝ මෙහෙමයි දැන් මමත් පෞලි බාලයා හරිද? ඉතින් පෞලි බාලයා මෝඩයි කියන්න බෑ මොකද මම මෝඩ නැහැ. ඊළඟ ප්‍රශ්නේ. පාරේ වාහන පදින ගමන් TikTok කරන ලයිසන් දුන්නේ කවුද? උත්තරයක් නෑ මචං. ඒකට පාරේ වාහන පදින ගමන් TikTok කරන්න බෑ මචං. ඒකයි කියන්නේ වාහනේ පදිනවනම් වාහනේ පදපන්. ෆෝන් වල ඉන්න එපා කියලායි අපිට කියලා තියෙන්නේ. හරිද? මේ ළඟදී තදින් හයියෙන් අල්ලන්න ගියේ මොකද්ද? ආ මේ 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 තදින් හයියෙන් මේ ළඟදී අල්ලන්න ගියේ අවුරුදුස්සේ කඹේ මචං. හරිද?
ඔව් මේ ළඟදී ඒක තමයි තදින් හයියෙන් අල්ලන්නේ මොකද එහා ටීම් එකේ අය මාර හයියෙන් ඇද්දා ඒක හින්දා මට තදින් අල්ලගන්න උනා හරිද ඊළඟ එක ටීම් බ්‍රාවෝ මීටප් එකට අපිට කන්න ආරම්භ දෙන්නේ මොනවාද අපි සල්ලි ගේන්න ඕනේ නෑනේ මීටප් එක තියන්න ඕනේ තිබ්බොත් කන්න ආරම්භ දෙන්නේ නැහැ අර ගන්න පුළුවන් මෙහා ඒක ඒක ඩිපෙන්ඩ් වෙයි හරිද අපි බලමු ඒක මොකද්ද වෙන්නේ කියලා සල්ලි අරන් ඉන්න ඕනේ නැද්ද සල්ලි අරන් ඉන්න ඕනද අපි සෙට් එක සෙට්ලා කොහේ හරි යනවා මෙහෙම ලොකු වේදමක් යනවා නම් අපිට ඒක මොකක් හරි කරන්න වෙනවනේ ඒකත් බලමු මචං ඒක අපේ පර්සනල් ගෲප් එකට එන්නකෝ ඊළඟ ප්‍රශ්නේ ගේමින් සනුවා මම අහන්නේ මම අහව ප්‍රශ්න මදි කියලා හිතුණා ආ මෙයාගේ මේ කමෙන්ට් දෙයක් තියෙනවා එකම කමෙන්ට් එක මං හිතන්නේ මෙයාගේ පළවෙනි කමෙන්ට් එක මේක ඔයාගේ PC එකේ තියෙනවා කාමරේද ඔව් PC එකට අලුතෙන් දාපු parts මොනවද PC එකට අලුතෙන් hard disk එකක් විතරයි plug කරේ storage මැද ඉඳන් 2TB එකක් ඔලෙවල් ලියන කාලේ ගේම් ගැහුවද ඔව් ගැහුවා ඔලෙවල් ලියන කාලේ කියන්නේ මම ඔලෙවල් වලට මෙහෙම ඒක ඉන්නේ අපේ ගෙදර කියන්නේ අපේ ගෙදර අම්මා තෙක්ක කියන්නේ අම්මා පොඩ්ඩක් limit කරලා තමයි දෙන්නේ ඒකත් එක්ක ලොකුවට ගහන්නේ නැහැ නමුත් play කරා හරිද බොරු කියන්නේවා දැන් නම් කෙල්ලෙක් ඇති අඩුව නෑ බ ඊළඟ ප්‍රශ්න ටික මෙයාගෙම ගහන්න බැරි ඒවද බලන්න ඕනේ මෙහෙම ඒක ගහන්න බැරි ඒවා කියන්නේ මං හිතනවා ගේම් ගැන වෙන්නේ තියහන්නේ නැත්තේ මෙහෙම වට PC ගේම් එකක් වට සෙල්ලම් කරන්න බැයි නම් මේ වෙද්දි තියෙන ස්පෙක් එකත් එක්ක ඔයා ඒක බලලා enjoy කරන්න පුළුවන් නැත්තම් ඔයාට පුළුවන් PC එකක් හදලා ඒක play කරලාම enjoy කරන්න ඉතින් PC එකක් හදන එක වට කරන්න අමාරු දෙයක් ඔයාට ඒක කගේ හරි ගේම් ප්ලේ අප් බලලා enjoy කරන්න පුළුවන් මැෂින් එකට විතරක් කියක් වුණාද මං කලින් ඒකට ප්‍රශ්නේ උත්තරේ දුන්නා කේල්ට කේල් කියලා නම හඳුනු මමද ඒකට උත්තරේ කියන්න තියෙන්නේ එයාගේ ඇත්ත නම කෙටි කරලා කවින් ලක්ෂාන් කියන නම එයා කෙටි කරලා දිනේ මං හිතන්නේ මේකට උත්තරේ ප්‍රශ්නේ කියනම එයාගේ ඇත්ත නම කිව්වට යාවුලක් නෑ එයා හැම ලයිව් එකේදීම මේක කියනවා ඊළඟ ප්‍රශ්නේ හාලෝ ගේම් ප්ලේ එකක් ගේනවද නැද්ද යනවාග අවශ්‍ය හේලෝ ගේම් ප්ලේ එකක් මම ගේන්න බලන්නම් මේ වෙද්දි ගේම්ස් ගොඩක් ප්ලේ කරනවා ඉතින් අවුට් ලාස්ට් පටන් ගත්තා තව දැන් ලයිව් ස්ට්‍රීම් වල තව ගේම් එකක් යනවා මගේ මයින්ක්‍රාෆ්ට් යනවා ඒක නිසා මම බලන්නම් මේක ගේන්න ඊළඟ එක සබ්මලේට කොච්චරද මං කිව්වා සබ්මලේ කියන්නේ මනක් කල්පිතයක් විතරයි ඒක ඇත්තරම නෑ සෙල වෙන මනස ඇයි කඩිය කියලා දැම්ම අනිත් කූඹි වට කරපු වරද මොකද අඩු අනිත් කූඹි සෙට් නෑ බ ගෞරවයෙන් බුදු සරණ එල කිරිබස ලකිය ඔයා ගෙයිද මේ වෙලාවෙ නම් ඉන්න ගේ ඇතුලේ ඔයා අහන ගෙයිද නැ ඒ ගෙයි නෙමෙයි ඊළඟ ප්‍රශ්නේ උපන්දිනේ ඇවිල්ලා 8/13 2003 මං 2003 අවුරුද්දේ 8 වෙනි මාසේ 13 වෙනිදා ඉතින් ඔන්න එහෙනම් බලන් ඉඳලා විශ් කරන්න ඔයාලටත් වැඩක් තියෙනවා හරි අපේ ඊළඟ ප්‍රශ්නේ YouTube එක ඇතුලේ ඔයාට අත්දැකීම් කොහොමද ඔයාගේ අත්දැකීම් කොහොමද ඒ වගේම ගේමින් YouTube channel එකක් හැටියට ඔයා මොන වගේ ගැම් ගේමක්ද ගහන්නේ මෙහෙමයි YouTube එක ඇතුලේ ඔයාගේ අත්දැකීම් ගොඩක් තියෙනවා YouTube එකට ඇවිල්ලා ඉගෙන ගත්ත දේවල් තියෙනවා හිතිච්ච දේවල් තියෙනවා සහ ලංකාවේ content creation ගැනත් දැනගත්තා ඉතින් gaming channel එකක් හැටියට සෑහෙන ගේමක් දෙන්නේ මොකද අලුත් audience එකක් අල්ලන්න පට්ට අමාරුයි ඒක ලංකාවේ audience එක මත depend වෙනවා මොකද සමහරක් audience ඉන්නවා ඒගොල්ල play කරන game එක විතරයි ඒගොල්ල බලන්නේ උදාහරණයක් විදිහට මම ගන්නම් GTA VRP මට හොඳ උදාහරණයක් ගන්න තිබ්බ මම ඒක ගත්තේ නැහැ හරි මම උදාහරණ කීපයක් ගන්න නැත්නම් ඔඩියන්ස් එකම ටිපර් වෙන්න පුළුවන් ඒක නිසා GTA VRP Free Fire PUBG ඔය වගේ වල ඔඩියන්ස් ඉන්නවා ඒගොල්ල බලන්නේ ඒ ගේම් එක විතරමයි හැබැයි සමහරක් ඔඩියන්ස් ඉන්නවා ඒගොල්ල මොන ගේම් එක අපි දැම්මත් මොන ගේම් එක දැම්මත් ඒක අපි ඒගොල්ලන්ට එන්ජොයිමන්ට් එකක් දීලා හතල්ලගේ ගහනවා නම් ඒගොල්ලෝ ඒක බලනවා ඉතින් අන්න ඒ වගේ කට්ටියකුත් ඉන්නවා අර වගේ කට්ටියකුත් ඉන්නවා ඉතින් සෑහෙන ගේමක් දෙනවා අබ්බලුමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඊළඟ ප්‍රශ්නේ කඩිය උඹ ඉන්න ගම්පහ නේද ගම්පහ මොන පාටද අඩෝ ගම්පහ පින් පාටයිව කහ පාටයි කියන්න බෑනේ ඉතින් ඒක නේ පින් පාටයි කියමු මං ගැන මොනවද කියන්නේ ඉන්නේ ඔයාගෙන ඇත්තටම මම පට්ට මගේ හැම ලයිව් එකකම ඉන්නවා හැම වීඩියෝ එකක්ම බලනවා ඉතින් පට්ට ඊළඟ ප්‍රශ්නේ අයි සබමුලේට ආදරේ නැත්තේ මනක් කල්පිතයක් නිසා මචං ගේමින් රූම්මේට් 2 එකක් ගන්න මං කලින් ගෙනාවා Minecraft Bedwars ගහමුකෝ බලමු දැන් වයස කීයක් විතර ඇද්ද පුතාට උඹේ වයස ඇහුවේ මගේ වයස 20යි මං කලින් කිව්වා මොකෝ කියන්නේ බ්ලොග් channel එකක් පටන් ගමුද මෙහෙමයි මම කඩිය ස්ටුඩියෝ එකේ බ්ලොග් කරන්න හිතුවා නමුත් අර මට තාම එච්චර සෙට් නැහැ ෆෝන් එකේ කැමරා ඕන් කරේ ඒක දිහා බල බල කියෝ කියෝ පාර යන්න මට එච්චර තාම සෙට් නැහැ අපි බලමු ඉස්සරහට ඒක වෙනස් වෙන්න පුළුවන් සමාජයට ඕන බම්බුවක් ගහගන්න කියලා මම කැමරාවක් උස්සන් පාරේ පිස්සකේ කියෝ කියෝ යන වෙලාවක් එන්නත් පුළුවන් හරිද A-level result කියපංගෝ Discord එකෙන් හරි මෙහෙම තාම A-level result ආවෙ නැහැ තව සති 3-4ක් ඇද්දී A-level result එයි ඊට පස්සේ කඩිය කියන බ්‍රෑන්ඩ් එකක් ඉදිරියට දන්නෙත් නෑ
ජිම් යන්න අදහස නැද්ද උඹට? ජිම් යන්න අදහස නැහැ. ස්විමින් යන්න නම් අදහසක් තියෙනවා. ස්පෝට් එක ස්විමින්. ස්පෝට් පීනන්න පීනන්න. පීනන්න අදහසක් තියෙනවා. ඒකත් බලන්න ඕනේ. පොද වැඩත් එක්ක. හරි ඊළඟ ප්‍රශ්නේ. ඔයාගේ PC එක හදපු මුල් දවස්වල වටිනාකම කීයද? මම ඒක කලින් කිව්වා PC එක මේ කාලේ වටිනාකම. ඒක නම් කියන්න අමාරුයි. ඔයා ගහපු බය හිතෙනම අමාරුම හොරර් ගේම්. මෙහෙමයි මම හොරර් ගේම්ස් ගොඩක් ගහලා නැහැ. දැනට ගහපු හොරර් ගේම්ස් වලින් මම ගහලා තියෙන වයිස් ඒජ් එක සහ මැඩිසන් එක වයිස් ඒජ් එක තමයි ඒ දෙකෙන් බය කියන්නේ බය හිතුනේ දැනට මම අවුට්ලාස්ට් ගහන්න ගත්තා ඒක එක එපිසෝඩ් එකයි තාම රෙකෝඩ් කළේ ඉස්සරහට channel එක වෙන්න තියෙන දේවල් ඉස්සරහට channel එක give away යන්න තියෙනවා give away එකක් අනිවාර්යෙන් මම කරනවා ඉතින් තව අපේ team bravo එකත් එක්ක live stream කීපයක් මම ලෑස්ති කරගෙන යනවා සහ ඉස්සරහට තව අලුත් ideas නම් දැනට නැහැ ගේම් බයි කරන්න සල්ලි කොහෙන්ද ගේම් බයි කරන්න සල්ලි මේ ළඟදි මට YouTube payment එකක් ආවා මම කිව්වා ඩොලර් 100ක් මම දෙකක් ගත්තා ඉතින් YouTube payment එක එකපාර ඩොලර් 100ක් එන්නේ ඉතින් ඒක මම එහෙමම දානවා ආයේ channel එකෙන් මේකට ඒ කියන්නේ අලුතෙන් ගේම් ගන්නවා ගේම් ප්ලේ ගේනවා ඊට පස්සේ setup එක මොකක් හරි හදන්න දැන් මේ උදාහරණයෙන් mouse එක ගත්තා ඊට පස්සේ ওই වගේ දේවල් නැත්තම් මම තව සල්ලි හොයනවා video editor කෙනෙක් මම video edit කරනවා video edit කරලා client ලාට විකුණනවා ඒ වලින් මම සල්ලි හොයනවා ඊට අමතරව දැන්ට startup business එකක් කරගෙන යනවා ඉතින් ඔයාට ආසම GTA game එකවද ආසම GTA එක store line සහ හැම පැත්තෙම ගත්තොත් GTA V එක පට්ට මට GTA 4 එක මිස් වුණා GTA 4 එක හොඳ ඇති මං හරියටම දන්නේ නැහැ ඔයා ආසම GTA එක කියුවා ලංකාවේ ආසම game මොක මොකද කියනවා අහන්නේ ලංකාවෙන් develop කරපුද ලංකාවෙන් develop කරපු ආසම game එක ලංකාවෙන් develop කරපු වෙන්නේ නැති මෙයා අහන්නේ මං ඒකට නම් උත්තර දෙන්න වෙන්නේ Niro ඒක පට්ට Minecraft ගහන්න ඉගෙන ගත්තේ කොහමද Minecraft ගහන්න ඉගෙන ගත්තේ මම මුලින්ම Kevin like play කරන්න ගිහලා කියන අපේ KL like play කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ මට පොඩ්ඩක් කියලා දුන්නා ඊට පස්සේ මම Pixel Riff ගේ videos බලලා තමයි ගොඩක්ම ඉගෙන ගත්තේ ඊළඟ එක හරි friends දැන් මම මෙතන ඉඳන් දැන් මම යන්නේ 36 වෙනි comment එකේ අපිට 62 දක්වා යන්න තියෙනවා ඉතින් ඒක නිසා මම මේ comment එකේ ඉඳන් මම සට 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 ගාලා යන්නම් සමහරක් ඒවට උත්තර දෙන්න නැතුව monitor එකේ price එක කීයද 55000ක් වුණා 52000යි මේ ගත්ත එක MSI එකේ Pro MP 243 මේක ඇවිල්ලා 75 Hz monitor එකක් උඹ gaming history එක ගැන වචන ටිකක් හලාගෙන යමක් පට්ට වචන ටිකක් වුණා එක එක වචනකින් ගෝ gaming history එක පට්ට මගේ life එකේ දැන් PC එක සම්පූර්ණ කියන්න බෑ දැන්ට play කරපු හොඳම game 15ක් game 15ක් නම් කියන්න බෑ මම සාමාන්‍යයෙන් කියන දැන්ට play කරපු Red Dead Redemption Online ඊට පස්සේ The Quarry ඊට පස්සේ ගත්තොත් Assassin's Creed Black Flag Assassin's Creed Odyssey ඊට පස්සේ ගත්තොත් Apex Legend තව ගත්තොත් තව ගොඩක් games තියෙනවා friends කියලා ඉවර කරන්න බෑ තව එකක් කියනවා Battlefield Hardline ඔය වගේ games ගොඩක් තියෙනවා සබ්මුලී කියන්නේ අම්මර මේ අපි කියන්නේ සබ්මුලී කියන්නේ මයින් කවුද Minecraft කියන්නේ ආගමක්ද උඹ ඒකේ බැතිමතෙද්ද මම Minecraft කියන ආගමක්වත් මම ඒකේ බැතිමතෙක්වත් නෙමෙයි හරිද ඉතින් සමහර අය ඉන්නවා හිතන් ඉන්නවා Minecraft තමයි මචන් ජීවිතේ නැත්තම් Free Fire තමයි ජීවිතේ කියලා එහෙම ඉන්න එපා මචන් තව game ඕන තරම් තියෙනවා ඔයාලට enjoy කරන්න පුළුවන් game ඒක නිසා අනිත් game උත් try කරලා බලන්න Minecraft විතරයිද මේ ලෝකේ තියෙන එකම survival and craft game ජීවිතේට නෑ මේ අපි දැන් මේ දවස්වල small land play කරනවා ඒක පට්ටම ඇඩ්වාන්ස් පට්ටම ගේම් එක. ඉතින් ඇහැටවත් දකින්න ආස නැති PC ගේම් එක මොකද්ද? ඇහැටවත් දකින්න ආස නැති PC ගේම් එක මේ වෙද්දි මට එපා වේගෙන යන PC ගේම් එකක් ඉදන් Minecraft කියන්න පුළුවන්. ඉතින් ඇහැටවත් දකින්න ආස නැති කියලා හැම PC ගේම් එකක් නැහැ. එපා වේගෙන යන ගේම් තමයි තියෙන්නේ. සාමාන්‍ය Valorant මට එපා වුණා. ඊට පස්සේ ඔය වගේ ගේම්ස් කීපයක් මට එපා වුණා. එපා වෙච්ච ඒවා විතරයි තියෙන්නේ. ඇහැට දකින්න ආස නැහැ කියලා නෑ මම Valorant ගහන්න හිතුනොත් ගහනවා Minecraft ගහන්න හිතුනොත් ගහනවා එහිම අර මට මේ ගේම් එක එපාමයි කියලා දෙයක් නෑ මම හැම ගේම් එකම enjoy කරලා ආතල් එකේ ඉන්නවා ඇයි අනිවාර්යෙන් උත්තර වනේ ඇයි කියන්නේ බං මෙහෙමයි දැන් මේ දවස්වල හොඳටම කෙල වෙලා තියෙන්නේ හරිනේ උඹ දන්නවනේ හරි ඊළඟ එක අයි 4GB RAM එකේ Minecraft ගේම් play OBS එකෙන් record කරන්න බෑනේ ගේම් එක smooth යනවා record එක lag ග්‍රැෆික් කාඩ් නැ ඉන්ටෙල් HD ප්‍රොසෙසර් නැ ඉන්ටෙල් සෙරලියම් හරි මෙහෙමයි මම ඔයාලට කලින් කිව්වා ඒ කියන්නේ කලින් මම ප්‍රශ්නකට උත්තර දුන්නා i5 7 gen එකක් බිල්ඩ් කරලා 8GB RAM දාලා කරන කෙනෙක්ට මම යාට රෙකමෙන්ඩ් කරා ස්ට්‍රීමින් සහ රෙකෝඩින් යනවා නම් අනිවාර්යෙන් VGA එකට යන්න බලන්න කියලා. ඉතින් එහෙම කිව්වේ
මේ ප්‍රශ්නින්ද කියන්නේ ඔයාගේ රෙකෝඩින් එක ලැග් වෙන්න පුළුවන් ස්ට්‍රීම් එක ලැග් වෙන්න පුළුවන් හරිද ඉතින් ගොඩක් ලොග් ගේම් ගන්නවා සාමාන්‍යයෙන් i5 7 gen එකේ නම් graphic card එකක් නැතුව සාමාන්‍යයෙන් පරණ ගේම්ස් ඒ කියන්නේ දැන්ට කාලකට කලින් රිලීස් වෙච්ච ගේම්ස් ස්ට්‍රීම් සහ රෙකෝඩින් කරන ගමන් ප්ලේ කරන්නත් පුළුවන් නමුත් දැන් මේ වගේ එක කියන්නේ Intel Celeron processor එකක් එක්ක 4GB RAM එකක නම් ඇත්තම වුත් අමාරුයි මම හිතන්නේ වට අප්ග්‍රේඩ් එකකට යන්න වෙයිවා මේ දිගටම මේව කරනවා නැත්නම් ඔයා බලන්න try කරන්න ඔයා ගේම් ප්ලේ ගන්න දැන් ඔයා මෙතන Minecraft කරන්නේ හරිද ඒක මෙතන තියෙන ප්‍රශ්නේ Minecraft එකට දැන් මගේ PC එකෙත් සමහරක් කාලවලට අර හොඳට බිල්ඩ් කරපු වර්ල්ඩ් එකක් නම් render distance වැඩි කරලා නම් ටිකක් අමාරුයි ඉතින් අන්න ඒකත් එක්ක සමහරක් කාලවලට ඒක ඔයාට PC අප්ග්‍රේඩ් එකකට යන්න වෙයි දැන් නැත්නම් ඔයාට දැන් ඔයා YouTube කෙනෙක් ඉන්නවනේ ඉතින් මෙහෙමයි ආරහෙනම් ට්‍රයි කරන්න බලන්න Minecraft නේතෝ සාමාන්‍යයෙන් පොඩි ගේම්ස් ප්ලේ කරලා ඒවල ගේම් ප්ලේස් දාලා ෆනි ගේම් ප්ලේස් දාලා ඒක වාට කරන්න පුළුවන් හරිද වාට කරන්න ඕන තරම් ඔප්ෂන් තියෙනවා වාට ඔකෙන්න මේ YT YouTube කෙනෙක් වෙන්න ඕන නම් හරිද මම කියන්නේ වාට මේ YouTube කෙනෙක් වෙන්න වාට පට්ට ලොකු මැෂින් තියෙන්න ඕන කියලා ජීවිතේට නෑ වාට ඔය තියෙන එකෙන් ගේමක් ගහුවා යකි අවුල තියෙන්නේ වා Minecraft විතරක් කරන්න යනවා නම් විතරයි හරි ඊළඟ එක අලු PC අප්ග්‍රේඩ් මොනවද PC අප්ග්‍රේඩ් ගන්න නැහැ මම කලින් කිව්වා වගේ එඩිට් කරද්දී යූස් කරන software මොනවද එඩිට් කරද්දී මම යූස් කරන software mainly යන්නේ Adobe Premiere Pro එක සහ Photoshop එක Premiere Pro එකෙන් තමයි වීඩියෝ එක එඩිට් කරන්නේ Photoshop එකෙන් තමයි මම thumbnail හදන්නේ සහ අනිත් දේවල් ඉස්සරහට PC එකේ ලොකු අප්ග්‍රේඩ් එකක් කරන්න හිතන් ඉන්නව නම් ඒ මොනවද ඉස්සරහට අප්ග්‍රේඩ් එකකට යන්න හිතන් ඉන්න RTX 3060 එකට ඉතින් ඒකට මම තාම නොයා ඉන්නේ මේන්ලි සල්ලිටියක් මදි තව මාස 3-4ක් යන්න ඕනේ ඉතින් මගේ පවර් සප්ලයි එකේදී අප්ග්‍රේඩ් වෙන්න ඕනේ 600 වොට් එකකට අවම 600 වොට් එකක් වන් දැන් දින 550 එකෙන් අදින්න බෑ ඊට පස්සේ graphic card එකක් ගන්න ඕනේ ඉතින් මම හිතන් ඉන්නේ graphic card ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් වලට යන්න නැතුව සාමාන්‍ය normal brand එකක graphic card එකකට යන්න සාමාන්‍යයෙන් අපිට තියෙනවා Inode 3D එකේ graphic card එහෙම නැත්නම් colorful graphic card තියෙනවා එහෙම නැත්නම් අපිට තව Zotac graphic card තියෙනවා ඉතින් අන්න ඒ වගේ brand එකකට යන්න බැලුවොත් මොකද ඒවා ගණන් ටිකක් අඩු නිසා ඉස්සර versus දැන් යන මොකද හිතන්නේ ඉස්තරට දැන් ඇත්තරම මගේ වීඩියෝ ක්වලිටි එක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා පට්ට හරිනේ සරලමකෝ පට්ට අයියා කඩේට වඩා අවුරුදු ගාණක් වැඩිමල්ද අවුරුදු දෙකයි වැඩිමල් මම 2003 අපේ අයියා 2001 අයියා රස්සාව කරනද නෑ මේ වෙද්දි අපේ අයියා කැම්පස් එකට යනවා ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නේ අන්තිමට කියන්න තියෙන්නේ සුපිරි කියලා තමයි GGBS ගැම්මක් තමයි ප්‍රශ්නේ ගෑස් ස්ටේෂන් සිමියුලේටර් එපිසෝඩ් ආයේ ගේන්නේ නැද්ද මෙහෙම ගෑස් ස්ටේෂන් එක ෆ්‍රෙන්ඩ්ස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ මම ඔගොල්ලෝ දන්නවනේ මම මේක පර්චේස් කරේ නැහැ ඉතින් අන්න ඒකත් එක්ක ඒකේ ආපු DLC ටික මට එන කලවම් මැල්ලුම් වෙලා ඒක ස්ටෝරිය එක විදිහට ගලන් යන්නේ මම තනින් තනින් පහිනවා ඉතින් අන්න ඒකත් එක්ක මම ගෑස් ස්ටේෂන් එක ආයෙත් පටන් අරගත්ත ගමන් මම ආයෙ නැවතුවා මොකද මට හිතෙච්ච විදිහට ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ 15K සබ් ගැහුව නිසා ගිව් අවේ එකක් නැද්ද ළඟදිම ගිව් අවේ එකක් නෝ ඒක ඉන්නේ 15K සබ් නිසාවත් එහෙම කියලා ඉගෙන ස්පෙෂල් දෙයක් නිසා නෙමෙයි මට හිතුණා ඔයාලට දෙයක් දෙන්න ඕනේ කියලා ඒකට මම දැන් ඒකට මම තෝරගන්නේ මගේ හැමදාම වීඩියෝ බලන කෙනා කියලා මම නෙමෙයි තෝරන්නේ ඔයාලම තමයි ඒකට තේරෙන්නේ ඒ කියන්නේ වාට මම චැලෙන්ජ් එකක් දීලා ඒ විදිහට තමයි යන්නේ ඉතින් අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා YouTube කෙනෙක් විදිහට මාසෙට කීයක් විතර හොයනද මම කලින් කිව්වා වගේ ඩොලර් 25 30 අතර ගානක් තාම කඩී බබෙක් ගේන්න බලාපොරොත්තු වෙනද අඩු තාමට වයස 20යිව YouTube කෙනෙක් වෙන්න ඉන්ස්පයර් කරගත්තේ කවුද ගොඩක් අය ඉන්ස්පයර් වුණා මාක් පෙළ ඊට පස්සේ පිටරට ගොඩක් අය ඉන්නවා ඊට පස්සේ ලංකාවෙන් ගත්තොත් සෙස් ටීම් එකේ ගොඩක් අය ඉන්නවා ඒ කට්ටියව ගේම් එක එක ඒ කියන්නේ ඒ කට්ටිය ගේම් ප්ලේ කරන ස්ටයිල් එක ඒ කට්ටිය අවු කියන්නේ ඒ කට්ටිය අයාලගේ ඔඩියන්ස් එක එන්ටර්ටේන් කරන විදිහ අන්න ඒ වලින් තමයි මම ඉන්ස්පයර් වුනේ new YouTube වල දෙන්න තියෙන උපදේශ මොනවද මම කලින් කිව්වා වගේ ඔයා කැමති දේ කරන්න ඊට පස්සේ ගත්තොත් අතාරින් නැතුව කරන්න ඊට පස්සේ ගත්තොත් අලුත් YouTubersලාට දැන් මට තව කියන්න දෙයක් තියෙනවා සමහරක් අය ඉන්නවා කමෙන්ට් සෙක්ෂන් වල කියන්නේ ඔයා හිතනවා ඔයා මගේ කමෙන්ට් සෙක්ෂන් වල ඔයා කමෙන්ට් එකක් දානවා මමත් YouTube කරනවා අනේ මටත් දවුවක් දෙන්න අනේ මෙහෙමයි මෙහෙමයි කියලා ඒ කියන්නේ සබ් ෆෝ සබ් ඒ කියන්නේ මම ඔයාට සබ් ගන්නවා ඔයාත් මට සබ් ගන්න ඒ වගේ අන්න ඒ කන්සෙප්ට් එකත් එක්ක ඒක කරන්න යන්න එපා ඒකන මම අර කලින් කිව්වාගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් හොඳ රෙපියුටේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න. ඉතින් අන්න ඒක තමයි දෙන්න තියෙන උපදෙස. ඊළඟ එක. උඹට කොහමද? මේ දවස් ටික නම් ටිකක් බිසි සහ ප්‍රශ්න. මොකද මේ දවස් ටික මම හිතන්නේ ඕලෙවල් එක පොඩක් views අඩු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒකත් එක්ක මම අලුත් ideas ගැන හිතනවා. ඉතින් අන්න ඒකත් එක්ක GTA V role play එකක් ගේමුද? මම role play play කරන්න නැත්නම් අතන ගියොත් ඒකට ගියොත්
මගේ පැය ගානක් යනවා ඒකේ හරියට ප්ලේ කරනවා නම් ඉතින් අන්නේ එකත් එක්ක මට රෝල් ප්ලේ වගේ දෙයකට මේ වෙලාවේ බහින්න ටිකක් අමාරු ඒකත් එක්ක නම යන්නේ වයස මං කිව්වා PC අප්ග්‍රේඩ් මොනවද මං කලින් කිව්වා Forza Horizon 5 ගේන්නද Forza Horizon 5 එක purchase කරොත් මම ගේනවා නැත්තම් ගේන්නේ නැහැ ඊළඟ එක ඔයාගේ ෆුල් සෙටප් එක ගාන ගියා ඒක කිව්වා මම මෙතනින් මේ මම කියපු නැති ප්‍රශ්න ගන්නම් මෙතනදී නම් මගේ අයව රිවීල් කරන්න පුළුවන් ද කියලා ඉතින් මගේ අයව රිවීල් කරන්න දෙයක් නැහැ එයා දැනටමත් YouTube එකේ ඉන්නවා දැන් මේ දවස්වල නම් කරන්නේ නැහැ මාලිතේ බෙවයි කියන්නේ මගේ අයියගේ channel එක ඉතින් ඔයගොල්ලෝ ඒකෙන් බලා ගන්න පුළුවන් ඒකේ මේ වෙද්දී නම් හොඳ ඒ කියන්නේ වාට PC එකක් අලුතෙන් build up කරන්න ඕන නම් ඒකේ හොඳ video series එකක් තියෙනවා ඒක වාට බලන්න පුළුවන් ඊළඟට මෙතන තියෙන ප්‍රශ්න තියෙනවා flight simulator ගහන්න පුළුවන් නම් අලුත් aviation series එකක් පටන් ගමුද recommended flight simulator Microsoft flight simulator X-Plane 11 හොම හොම game ටිකක් දාලා තියෙනවා පුළුවන් නම් මේ වලින් series එකක් ගන්න ඉතින් මම බලන්නම් මට අලුතෙන් කරන්න වැඩ වගේක් තියෙනවා අබ්බලමු ඒක කොහොමද වෙන්නේ කියලා ඉස්සර Minecraft ගහපු දවස කොහොමද මට ඒ ගහපු දවස තාමත් මතකයි කවින් තමයි මට කතා කරේ වරෙන් Minecraft ගහන්න කියලා මං හිතන්නේ මට මතක විදිහට මං Minecraft එක ගහන වටන් ගත එදා උදේ 10ට නැත්තම් 9ට උදේ ගහන්න පටන් අරන් උන් එක්ක මං හිතන්නේ මම පළවෙනි පාර වොයිස් වලින් කෙනෙක් එක්ක මැෂින් එකෙන් ප්ලේ කර කර ගහපු පළවෙනි ගේම් එක Minecraft මොකද උන් එක්ක සෙට් වෙලා ගහුවේ එදා මම හිතන්නේ උදේ 9 විතර ඉඳන් හවස 4 5 විතර වෙනකන් ගහුවා උන් එක්ක පට්ට මාතලයක් ගත්තේ මොකද මං ඒ දවස්වල මෙලෝ දෙයක් දන්නේ නැහැ මං ගිහිල්ලා උන් කරන දේ බලන් ඉඳලා මම ටිකක් ඉගෙනගෙන එහෙම තමයි එදා ගැහුවේ ඔබ කොහෙද බං ඉන්නේ මං ඒ කිව්වා චූචූ චාල්ස් ද බෑක් රූම් ලයිව් එක ගේ කවද්ද දෙන්නේ මම බලනවා චූචූ චාල්ස් හා ද බෑක් රූම් එක අබ්බලනම් ද බෑක් රූම් එක නම් අපි අපේ සෙට් එකත් එක්කම ගේන්න මම නම් චූචූ චාල්ස් එකත් මම බලන්නම් කොහොමද වෙන්නේ කියලා මාත් දවසක YT channel එකක් හදලා උඹලත් එක්ක ගේම් වීඩියෝස් කරනද ලයිව් එච්චර තමයි අහන්න තියෙන. හරි. අරකට උත්තරේ ඔයා හොඳ කන්ටෙන්ට් කරොත් ඔයාගේ කන්ටෙන්ට් එක ඉන්ට්‍රෙස්ටින් නා. ඒ කියන්නේ ඔයාර මං කිව්වා වගේ හොඳ රෙපියුටේෂන් එකත් එක්ක බිල්ඩ් අප් වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් වුණොත් අපි වත් එක්ක කරනවා. ඒ කියන්නේ ඔයා මෙහෙම ඔයා ඔයාගේ සබ්ස්ක්‍රයිබ් ගන්න මේ මම බලන්නේ. ඔයාගේ channel එකේ කන්ටෙන්ට් ක්වොලිටි එක තමයි මම සාමාන්‍යයෙන් බලන්නේ. ඉතින් අන්න එහෙම ඔයා හොඳ කන්ටෙන්ට් ක්වොලිටියක් මේන්ටේන් කරන කෙනෙක් නම් ඔයාට අපිත් එක්ක වීඩියෝ කරන්න එන්න පුළුවන් ඒ. මගේ ප්‍රශ්න තුන. පළවෙනි ගේම් ප්ලේ එක පළවෙනි ගේම් ප්ලේ එක කියන්නේ මගේ පළවෙනි ගේම් ප්ලේ එක ගැන දහන්නේ මගේ පළවෙනි ගේම් ප්ලේ එක YouTube එකට දාපු Team Fortress 2 එක පොපි ප්ලේ ටයිම් 2-3 ඕනේ ගේන්න ඔයා කැමති ගේම් එකක් මම ඒකට කලින් උත්තර දුන්නා මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඔයා ඕල් ලෙවල් වලට කරේ මොනවද කියලා ඉතින් මම ඕල් ලෙවල් වලට මම බකට් සබ්ජෙක්ට් එක කියන්න මම කොමර්ස් කරා මියුසික් කරා ඊට පස්සේ කලේ මොකද්ද IT කරා මොකද අනිත් සබ්ජෙක්ට් කොහොමත් තියෙනවනේ කියන්නේ සිංහල ගණන් ඉංග්‍රීසි විද්‍යාව ඒවා කොහොමත් තියෙන විෂයන්නේ ඒ ලෙවල් කරේ ළඟදීනේ රිසල්ට් මොනවාද? තාම රිසල්ට් ආවේ නැහැ. රිසල්ට් ආවහම අපි ඒක බලමු. Minecraft but video එකක් කරමුද? ඒ කියනවා කියන්නේ Minecraft but I am in a desert island අන්න ඒ වගේ දෙයක්ද? ඉතින් ආ ඒ වගේ දේවල් දැනට කරන්න අයිඩියා නැහැ. බලමු කොහොමද වෙන්නේ කියලා. සෙටප් එක අප්ග්‍රේඩ් කරාට පස්සේ මොන වගේ හැඟීමක් දාවෙම? ඒක මාර නිදහසක් දවුණා. මෙතන මේ මොකද දැන් මට හොඳට ඉඩ තියෙනවා. මෙතන සෙටප් එක මේ විදිහට හදාගත්තාම කලින් නිකන් හෙන පැක් වෙලා වගේ ෆීල් ඉන්න එකක් තිබ්බේ. ඉස්සර බැක්ග්‍රවුන්ඩ් එකයි දැන් තියෙන බැක්ග්‍රවුන්ඩ් එකයි හදන්න කීයක් ගියාද සල්ලි කොහෙන්ද මේ බැක්ග්‍රවුන්ඩ් එක හදන්න සෑහෙන ගාණක් ගියා මොකද මේ ෂෙල්ෆ් වලට මම හිතන්නේ 10,000ක් විතර ගියා ඊට පස්සේ පේන්ට් එක නම් ගෙදර තිබ්බා මාස්කින් ටේප් එක නම් කඩෙන් ගෙනාවා ඊට පස්සේ ඔව් මම හිතන්නේ එච්චරයි ගියා මොකද ෂෙල්ෆ් ටිකට තමයි ගාන ගොඩක්ම ගියේ පේන්ට් එක ගෙදර තිබ්බ නිසා ඒකට එච්චර ගාණක් ගියේ නෑ කියන ගාණක් ගියේ නෑ පේන්ට් එක ගෙදර තිබ්බනේ ඉතින් ඔව් ඒ වගේ ගානක් තමයි ගියේ ෂෙල්ෆ් ටික තමයි ගාන වැඩිපුරම ගියේ කඩිය ස්ටුඩියෝ 1K ගහලා මොකද හිතන්නේ ඒක වීඩියෝ දාන්නද මෙහෙම ඒක වීඩියෝ දාන්න ඕනේ නමුත් මගේ තාම මේ කඩියා ගේමින් channel එක එච්චර ස්ටේබල් නැහැ ඒකට views එනවා යනවා ඉතින් අන්න ඒක නිසා මම මේක ස්ටේබල් කරලා මම ඒකට බහිනවා ලංකාව ගොඩ යයිද ලංකාව ගොඩ යයි කියලා අපි හිතමු එහෙම නැත්නම් අපි ගොඩ දාමු ඒ කියන්නේ අපි තමයි next generation එක ඒ කියන්නේ ඔයාලා මං හිතන්නේ මට මාත් එක්ක ඉන්න ඔඩියන්ස් එක අවුරුදු 18ට පල්ලෙහාය. ඉතින් ඕගොල්ලෝ තමයි ගේමක් ගහලා මොකක් හරි කරන්න ඕනේ අපිත් එක්ක. ඒ කියන්නේ මම අපේ ජෙනරේෂන් එක කියලා අදහස් ගන්නෙ 2000න් පස්සේ සෙට් එක. හරිද? 2000න් පස්සේ සෙට් එක පිස්සු ගෙලියොත් මුකුත් කරන්න බෑ. හරිද? දැන්ටවත් ඉන්න ඒ වගේ අර TikTok එකේ බලුවම ඉන්න පිස්සු වැඩ කරන උන්. ඉතින් එහෙම උන් එක්ක නම් බෑ. ඉතින් ලංකාව ගොඩ යන්නේ නැහැ. ගොඩ දාන්න තමයි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ නම් ගම වයස ස්කූල් එක මිනුංග ප්‍රෙසිඩන්ට් එක කෙල්ලෙක් ඉන්නවද නැහැ PC එක අරන් අවුරුදු කීයද මේ PC එකට දැන් අවුරුදු 2යි PC එකේ ප්‍රයිස් එක කැමතිම පාට කැමතිම කෑම කැමතිම බීම පාට රතු කෑම කැමතිම කෑම කියලා නැහැ ඕනයක්
කනබන කැමති බීම චොකලට් සම්බන්ධ දෙයක් නම් සාමාන්‍යයෙන් හොඳයි බීම එකකට නැත්තම් ඔය ස්ප්‍රයිට් කොකා කොලා ඒ වගේ දෙයක් එහෙම අවුලන්නේ ආසම YouTube ආසම YouTube එහෙම කියන්න බෑ එක එක දේවල් වලින් එක එකට ආසයි පෙට් කෙනෙක් ඉන්නද පෙට් කෙනෙක් නෑ YouTube පටන් ගන්න හිතුනේ ඇයි ආසාවට මේන්ලි ආසාවට දැනට ඔබේ PC එකේ ගේම් කීයක් විතර තියෙනවද අම්මට හොඳ ප්‍රශ්නයක් ඈ දැනට PC එකේ ගේම් කීයක් විතර තියෙනවද අපි යන්ද එහෙනම් ඒක බලන්න ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා ඉතින් දැනට PC එකේ මෙතන තියෙන ඔක්කොම ගේම්ස් මේ මේ ඒරියා එකේ ඔයගලන්ට පේනවා නේද හරි ඉතින් මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 එතන 30ක් තියෙනවා ස්ටිම් ලයිබ්‍රරි එකෙත් ඇති තව 10ක් විතර එතකොට 40ක් විතර මේවද PC එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා එහෙනම් ඊළඟ එක දැන් ඔබේ PC එකේ ගේම් ගියා කරලා දෙන හරිනේ බෙටා මයින්ක්‍රාෆ්ට් එක නවත්වුවද ඔව් මම බෙටා මයින්ක්‍රාෆ්ට් එක නවත්වුවා මොකද ඒකට යන ටයිම් එකත් එක්ක මට ඒක එච්චර වටින්නේ නැහැ ඒකත් එක්ක රූම් 2 එක දුන්නා එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට සර්වයිවල් ගයිඩ් එක වර්ඩ් මරන්න නැත්තේ ඇයි ඇත්තටම කිව්වා සර්වයිවල් ගයිඩ් එක වර්ඩ් මරන්න නැත්තේ ආ පට්ට පවර්ෆුල් සහ මට තාම ට්‍රික් එකක් අහුන්නේ නැහැ මම ඒක හෙව්වෙත් නැහැ වන් බ්ලොක් එක්ස්ට්‍රීම් වීඩියෝ කෝ ඒ ගේම් නම් ඒක මට ප්ලේ කරන්න ටයිම් එක නැහැ මොකද මම ඒක හැමතිස්සෙම ප්ලේ කරන හැම දවසකම මම මැරෙනවා මැරුණාට පස්සේ මම ආයෙත් ඔයගලන් කියන අර ප්‍රෝග්‍රෙස් එක අල්ලලා එන්නම් කියලා නමුත් ඒක අල්ලගන්න බැහැ මට ටයිම් එක නැති හින්දා වීඩියෝ වලට දාන මියුසික් මොනවද කියන හරි අපි බලමු එහෙනම් මම වීඩියෝ වලට දාන මියුසික් මොනවද කියලා මම මෙතනින් යන්නම් මගේ ෆෝල්ඩර් එකක් තියෙනවා මේ ෆෝල්ඩර් එක නෙමෙයි මෙතනින් ගිහිල්ලා මේකට ගිහිල්ලා මම යන්නම් මෙතනින් green screen මේ තියෙන්නේ මම දාන ඔක්කොම මියුසික් ටික. හරි ඉතින් මම හිතනවා ඔයාලන්ට ඔක්කොම මියුසික් ටික පේනවා කියලා SS එකක් ගහගෙන බලන්න. ඔයාලන්ට තව ටිකක් මේක ලොකු වෙන්න ඕන නම් ඔන්න දැන් මෙතන තියෙනවා මියුසික් කීපයක්. ඔයාලන්ට නම් ටික පේනවා. අපි එහෙනම් යන් ඊළඟ මියුසික් කීපයට. ඔයාලන්ට මේ මෙතන තියෙන තිබ්බ ටික බලා ගන්න පුළුවන්. දැන් මෙතන තව මියුසික් කීපයක් තියෙනවා. ඔන්න ඔය ටික තමයි මියුසික් ටික. හරි එහෙනම් අපි යන් දැන් ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කවුද බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා හැම කෙනෙක් නෑ දැන් මේ දවස්වල ඉතින් ගොඩක් මාස්ටර් වෙන්නේ KL KL ගෙදර යනවා ගේම් ඩවුන්ලෝඩ් කරනවා ගේම් මෙයාගෙන් අරන් එනවා KL තමයි වගේ නේ KL වගේ ස්කෝලේද ඔව් මගේ ස්කෝලේ කට්ටියත් එක්ක බෙඩ්ඩෝස් ගහමුකෝ වෙලාවක් ගහමු මම සමහරක් වෙලාවට ඉස්සර නම් CWR එකට අවිලා එවල ඉන්න අයත් එක්ක ප්ලේ කරනවා කමෙන්ට් ටු ප්ලේ සීරීස් එක දිගටම ඕන අනිවාර්යෙන් එක ගේම් නම් කෙන් එක්ක තමයි මම ප්ලේ කරන්නේ CWR ලයිෆ් ටීල් එක නවත්වද ඔව් ඒක එක වීඩියෝයක් දාලා නවත්වුවා මොකද මම ප්ලේ කරද්දී ඒකින්න ප්ලේයර්ස්ලා පට්ට ප්‍රෝග්‍රෙස් එකක් කරනවා ඉතින් ඒකත් එක්ක මට ඒගොල්ලොත් එක්ක යන්න බෑ සහ මට වෙලාවක් නැහැ ඒ වගේ එකක් කරන්න අනාගත බලාපොරොත්තුව කවුරු වෙන්නද අනාගත බලාපොරොත්තුව එහෙම ඒ කියන්නේ වා මේකෙන් අදහස් කරේ මම ඉංජිනේර කෙනෙක් වෙනවද මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙනවද මම ડોක්ටර් කෙනෙක් වෙනවද කියලා නම් එහෙම අදහසක් නැහැ මට ඕනේ සාමාන්‍යයෙන් මගේම බිස්නස් එකක් කරගෙන මගේ දේවල් කරගෙන සතුටින් ඉන්න. හරිද? ඒක තමයි මේ අනාගත බලාපොරොත්තු. හරිද? ඉතින් කෙන් නිරාසෙස්ටුනේ කොහොමද මම මේ කලින් කිව්වා? ඉතින් ග්‍රවුන්ඩඩ් ගහන්නේ නැද්ද? ග්‍රවුන්ඩඩ් එක ගහන්න ඕනිද? මොකද අපි ස්මෝල් ලෑන්ඩ් මේ තස්සල් ප්ලේ කරනවා. හරිද ෆ්‍රෙන්ඩ්ස් මම මේ කමෙන්ට් එක ස්කිප් කරනවා. මොකද මම මේකේ ඔක්කොටම වගේ කිව්වා ශිෂ්‍යත්ව ලකුණු විතරයි කිව්වේ නැත්තේ ඒක 151යි. 160න් තමයි පාස් කරේ හරිද ඉතින් ඒකට මම මේ මේ කමෙන්ට් එකට මම උත්තර දෙන්නේ නැහැ මොකද ඒකේ මම ඔක්කොම ටික කිව්වා හරිද ඊළඟ ප්‍රශ්නේ i9 එකක් හරි RTX හරි බැස්සුවද ඇත්ත කියපන් තාම නැහැ මචං ෆේවරිට් ගේම් එක මම කලින් කිව්වා ඔච්චර මහතයි මහත වෙච්ච හින්දා මචං කෑම කාලා තාම i9 එකක් හරි RTX බස්සල නැත්තම් බස්සන එක තාම මාස 3-4ක් විතර යද්දී එක බස්සයි අගෝස්තු 13 ජාතක පිටවස්සක් වලින්ගේ දිනේද අඩෝ මම පිටසක් වල එද්ද වගේද බං උඩ පේන්නේ මං හිතන්නේ මූ මගේ උපන්දිනේ දන්නවා හරිද මාව මතකද එකෙම මතකයි මචං ඉතින් මෙතනත් තව තියෙනවා මේ මොකද්ද මේ චූටි මැනික සිතූ කියන්නේ ඔබේ කෙල්ලද පිස්සුද බං ඒ මගේ වීඩියෝ බලන කෙනෙක් හරිද මන් දන්නේ නැහැ කවුරු හරි මගේ නම්බර් එක ඉල්ලලා තියෙනවා ඒක දෙන්නේ නැහැ අයියෝ වීඩියෝ වල කුණු හරප කියන්නේ මෙහෙමයි සමහර වීඩියෝ වල හිතලා ඇක්ක වීඩියෝ එකවත් හිතලා කියන කුණු හරප නෙමෙයි තියෙන්නේ කිය වෙන ඒවා තියෙන්නේ ඒ කියන්නේ ඒ මම හරිද සමහර කාලාට කියවෙනවා සමහර කාලා කියන්නේ මම මෙහෙමනේ හැම වෙලේම පුනුහරුපෙන් බැනගෙන එහෙම ඉන්නේ නැහනේ සමහර කාලා අපි උදාහරණයක් දෙමු හොල්මන් ගේම් එකක් ගහොත් ඒ වෙලට කෑ ගහනවා නැත්නම් හිතන්නව කවුරු හරි ප්ලේයර් කෙනෙක් අපි කිව්ව මල්ටිප්ලේයර් ගේම් එක නම් ප්ලේයර් කෙනෙක් ඇවිල්ලා මට ඇරලා දාලා ගියොත් ගහලා දාලා ගියොත් ඒ වෙලට කියවෙනවා ඉතින් අන්න ඒ වගේ සීන් තමයි තියෙන්නේ හරිද
හරි අපි ඊළඟයකට යමු. තාම ෆ්‍රෙන්ඩ්ස් 55 ඉන්නේ 60 දෙවෙනි එකට දක්වා යන්න ඕනේ. හරිද? ඔයාගේ ෆේවරිට්ම ගේමින් යූටියුබර් කවුද? ෆේවරිට්ම ගේමින් යූටියුබර් එක්කෙනෙක් කියලා නෑ. මම ගොඩක් අය වීඩියෝස් බලනවා සහ ගොඩක් අයට කැමති. ඉතින් ලංකාවෙන් ගත්තොත් මනියට කැමති මනියගේ පට්ට එන්ටර්ටේනින් ඒක පට්ට. කෙනාගේ වීඩියෝස් පට්ට ඇත්තටම කිව්වොත් ලයිව් තමයි යන්නේ ලයිව් පට්ට. කෙට් වෙන අදහස නැද්ද? කෙට් වෙන අදහස තියෙනවා. කඩිය ස්ටුඩියෝ චැනලේ බ්ලොග් කරනවා කිව්වනේ ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? මේ බ්ලොග් කරන්න මම කලින් කිව්වා වගේ පළවෙනිම හේතුව මට තාම සෙට් නැහැ කැමරාවක් උස්සන් ඒක දිහා බලාගෙන කියෝ කියෝ පාර යන්න. ඒ කියන්නේ ඉස්සර තාම මේකක් නැහැ. අපි බලමු ඉස්සරහට. සහ ඊළඟ දේ මම එච්චර ඇවිදින කෙනෙක් නෙමෙයි. මම ගෙදරට වෙලා ඉඳගෙන මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. එහෙම ඇවිදින්න ලොකුට එහෙම යන්නේ නැහැ. නමුත් බ්ලොග් කරන්න පටන් ගත්තොත් ඒකට කන්ටෙන්ට් දාන්න ඕන නිසා මම ඇවිදී කියලා මම හිතනවා. හරිද? ගේමින් YouTube කෙනෙක් වෙන්න පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න. ගේමින් YouTube කෙනෙක් වෙන්න ඇඩ්වයිස් ටිකක්. මේ දවස්වල ගේමින් YouTube එකේ මට තේරිච්ච විදිහට හැමද හැමෝම කරන, ඒ කියන්නේ මම කරන, ඒ කියන්නේ මම කරන දේත් හරි නෑ කියලා මම කියන්නේ. හැමෝම කරන Let's Play series එහෙම නැත්නම් අපි කියන්නේ ගේම් ප්ලේ එකක් රෙකෝඩ් කරලා ගේම් ප්ලේ වීඩියෝ දාන එක එච්චර හරියන්නේ නැහැ. හරිද? ඔහා එහෙනම් ඒකට එනවනම් ඔයා එන්න ඕන ටිකක් වෙනස් විදිහට. උදාහරණයක් විදිහට හොඳට එඩිට් කරලා ආතල්යක් දීලා පිස්සු ගෙලලා ඔඩියන්ස් එක පට්ටෙට මෙන්ටේන් කරන්න පුළුවන් ඉන්න විදිහට බලන් එන්න ඕනේ. සත්තු හදනවනම් හදනවනම් මුක්කුද? සතෙක් නැහැ, ඉස්සර හිටියා බල්ලෙක්. ඒ බල්ලා ඇත්තම කිව්වොත් අපි සල්ලි දීලා ගත්තා එහෙම කිව්වෙ ගෙදරට ආව උට කන්න දුන්නා ඌ යාළු වුණා ඌව නාවල කරලා තියාගත්තා. බෙහෙත් විදලා එහෙම තියාගත්තා. අන්තිමට ඌ කොහොම හරි මැරුණා. ඌ මැරුණට පස්සේ ගෙදර හැමෝටම සතෙක් හදනවා කියන එක ඇත්තම කිව්වොත් එපා වුණා කියන්නේ අරේ සතා නැති වුණාට පස්සේ දැනෙන දුක ඒක වචන වලින් කියන්න බෑ. හරිද? ඒ දුක නිසා අපි ඒ කියන්නේ ගෙදර අය කැමති වෙන්නේ නැහැ ආයේ සතෙක් හදන්න බලාගන්න එහෙම කැමති වෙන්නේ නැහැ. මොකද අර දුක කවදා හරි විඳින්න වෙන නිසා ඒක අපි දැන් එහෙම සතෙක් හදන්නේ නැහැ. 2000න් පස්සේ කියන අයට මොකද්ද කියන්න තියෙන්නේ? මම 2008 මමත් 2003 2000න් පස්සේ කියන අයට මම කියන්න තියෙන්නේ ඔයාලගේ ළමයි ඉපදෙන්නේ 2000න් පස්සේ නේද කියලා විතරයි. හරිද? ඉතින් ඒක සැර වැඩි වෙයි ඉද්දන්නේ නැහැ. කොහොම හරි මට කියන්න තියෙන්නේ එච්චරයි. මොකද ගොඩක් අය හිතන්නකෝ සමහරක් අය ඉන්නවා ගොන් ආතල් අරන් ගොන් වැඩ කරන උන්. ඉතින් උන්ව එක්සැම්පල් එකට අරන් 2000න් පස්සේ එවුන් ඔක්කොටම බලනවා. සමහරක් 2000න් පස්සේ එවුන් ඉන්නවා පට්ට වැඩ්ඩෝ පට්ට මොලකාරයෝ. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් කෝඩින් දරකද මේකද ඕන දෙයක් පුළුවන් ඒ වගේ අයත් ඉන්නවා. ඉතින් මම නම් කියනවා 2000න් පස්සේ කියලා ආතල් එකට ගන්න එවුනුත් ඒ කාලේ දවස්වල හැටියට පිස්සෝ වෙන්නත් පුළුවන්. ඩිපෙන්ඩ්. ඕකේ. මම හිතන්න මේ කෑල්ල දැන් TikTok එකේ හරි Facebook එකේ හරි වෛරල් ගියොත් කඩිය ගේමින් is on fire මචං. හරිද? හරි. අපි එහෙනම් ඊළඟට යමු. අනාගතේ ගේන්න හිතන් ඉන්න ගේම් මොනවාද? අනාගතේ ගේන්න හිතන් ඉන්න ගේම් කීපයක් තියෙනවා. දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවනේ මේ කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මම ස්ට්‍රීම් මේ බයි කරලා තියෙනවා. ඒවා මම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. අපි ඉස්සරහටම බලමු. අනාගත බලාපොරොත්තු මම කලින් කිව්වා. ඔයා බැන්දොත් බඳින කෙල්ලගේ ගති ලක්ෂණ. මෙහෙමයි. බැන්දොත් බඳින කෙල්ලගේ ගති ලක්ෂණ. මට ගැලපෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවනේ මම සාමාන්‍යයෙන් ගේම් ප්ලේ කරන්න ගියාම ගේම් කන්ටෙන්ට් කරන්න ගියාම ඒ දේවල් තේරුම් අරන් මාත් එක්ක ඉන්න කෙනෙක් වුණොත් හොඳයි. හරිද? ලාස්ට් ක්වෙස්චන්. චූ කරලා දෙන්නේ. What the fuck? හෝ හෝ එකක් මිස් වෙනවා. කන්නම ආස කැම හිමයක් නැහැ. හරිද? අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. ජයග්‍රාහි ලෙස 56 වෙනි කමෙන්ට් එක. අතනගම මේ 56ද? ඔව් 56 වෙන්න නේද? 57 වෙන්නත් පුළුවන්. ඔයා කොලුකාරයෙක්ද? නෑ මචං. කෙල්ලෙක් ඉන්නවද? නෑ මචං. සපු මුලේ ඔයාගේ EX ද? නෑ මචං. කන්න මුකුත් නැද්ද? මේ වෙලාවේ නම් මෙන්ටොස් එකක් ඇති අර ලාච්චුවේ මෙන්න මෙතන තියෙන ලාච්චුවේ මෙන්ටොස් එකක් ඇති. එච්චර තමයි මේ වෙලාවේ මල් ළඟ තියෙන. හරිද? මහත් වෙන්නේ කොහමද? හොඳට කාපම් මචං. ඊට පස්සේ නිරා හොඳ එකක් නේද? අත්‍තරම කිව්වොත් නිරා පට්ට නිරා අපිට වඩා අවුරුදු කීපයක් වැඩිමල්. මං හිතන අවුරුදු 4ක් නැත්තම් 5ක් වැඩිමල්. නිරා පට්ට නිරාපිත් එක්ක පට්ට මේකේ ඉන්නවා. ඒ කියන්නේ අර එයා අපිට වඩා වැඩිමල් කියලා. ඒ කියන්නේ එයා ඇත්තටම කිව්වා මම එයාට අයියා කියලා කතා ගන්න ඕනි. හරිද? එහෙම වුණාට අර මේ අපි ගේම් එකකට ඇදි නිරා ඕයි අඩෝ එහෙම කියලා මරගල කුණුහරපත් කියනවා. ඉතින් එහෙම වුණා කියලා එයා මුකුත් හිතලත් නැහැ. එයා මුකුත් එහෙම කියලත් නැහැ. සමහරකට එයා හිත යටින් හිතලා අපිට නොකිය හිටියක් දන්නේ. කොහොම හරි එයාට පට්ටම රෙස්පෙක්ට්. මොකද එයා ඇත්තම පට්ට. හරිද? ඊළඟ එක සෙනාත් ළඟ මිනිස් 10ක් තියෙනවා. එයාගේ කෝච්චේ විනාඩි 7ක් පරවකෝ. එයාගේ කෑල්ලක ප්‍රවේගය කීයද?
කලින් ඔය ගොම් ප්‍රශ්නයක් හරිද ඊළඟ කෙල්ලෙක් කියන්නේ කෙල්ලෝ කියන්නේ සෙලවෙන මනසද කෙල්ලෝ කියන්නේ සෙලවෙන මනසද මන් දන්නේ නැහැ ඔක අපේ කේල්ගෙන් එහුණා හොඳ උත්තරයක් දෙයි ඇයි හැමදාම උඩපැන කෙනෙක් කේල්ගේ ගෙදර යන්නේ මම හැමදාම යන්නේ නැහැ මම ඉඳලා හිටලා තමයි යවෙන්නේ යන්නේ මොකක් හරි එක්කෝ උයිමයි ආතල්යක් ගන්න සමහරක් කරලාට ගේම් ගහලා ආතල් ගන්නවා ගෙදර එහෙ ගෙදර ගිහිල්ලා එහෙම නැත්තම් මම ගොඩක්ම යන්නේ මොනවා හරි ගේම් ටයක් ගේම් එකක් උට දීලා ගේම් එකක් මට පොපිකාගෙන දැන් කලින් මේ ළඟදි ගිය පාර මම උට RDR online එකේ බෑකප් එක දීලා මම අරන් ආවා මේ ගේම්ස් කීපයක් මොකද්ද ද කුවරි එක ක්‍රයිසස් ඒ වගේ ගේම්ස් කීපයක් අරන් ආවා හරි ඊළඟ එක ආසම චරිත කවුද මම හිතන්නේ මේ මෙයා අහලා තියෙන චරිත වෙන්නේ ආසම චරිත ගොඩක් චරිත ඉන්න ආස ගොඩක්ම ෆලෝ කරන එක නැත්නම් මයි හබ් LK එයාගේ පට්ට මේව තියෙනවා ඉතින් ඔයගොල්ලෝ බලලා නැත්නම් බලන්න එයාගේ පට්ට වීඩියෝස් ඒ කියන්නේ වීඩියෝ වල දෙයක් තියෙනවා ඒ කියන්නේ ආතල් එක නෙමෙයි වීඩියෝ වල දෙයක් තියෙනවා එයාගේ හරිද ඊළඟ එක රම් කාඩ් එක ෆ්‍රී දෙන්න බෑද අඩෝ බෑ මං ෆ්‍රී දෙන්න පිස්සුද මම මං කවුද ඔයා ඇවිල්ලා එවරිතින් මයි ටී එහෙම නැත්නම් සචියා කියලාත් මං දන්නවා එච්චරයි මං දන්නේ හරි http නොවි මේ ටික කියහන් හරි බං කිව්වා හරි පවන්ට ගහද්දි චංචලා නඩන්නේ ඈ මලිට ගහද්දි නෙමෙයි චංචලා නඩුවේ සෙටප් එක පෙන්නවා කඩිය කියන්නේ ඇත්තම කඩිය දව් කඩිය කියන නම ඇත්තම කඩියා ඒ කියන්නේ ඇත්ත කඩියා තමයි කඩිය කියන්නේ හරිද ඒක මටත් පැටලුණා හරිද කඩියා තමයි කඩිය කියන්නේ ඇත්තම කඩියා තමයි කඩිය කියන්නේ හරිද ගැම්බල් කියන්නේ මොකද ගැම්බල් කියන එක ලයිව් ස්ට්‍රීම් වලට එන්නේ එතකොට තේරුම් කරලා දෙන්න වාට පිස්සුද අර අදද බන් දන්නේ ආ ඌ මෙතන මේ අදහස් කරලා තියෙන්නේ යා ප්‍රශ්න 2000ක් ඇහුවා 2001 වෙනි ප්‍රශ්නේ අපිව මතකද මම ආ එක සෙට් වුණේ ගෑස් ස්ටේෂන් ලයිව් එකේදී. එතකොට මම මතකෙද්දී ආ සබ් 100 ගන්නද හොද අම්මට ගැම්මත් තමයි. මට ආව මතකයි ප්‍රයිම් ගේමින්. ඒ කියන්නේ ආ මගේ රීසන් ලයිව් වල නම් මට දැකලා පුරුද්දක් නැහැ ආව. නමුත් මම ඉස්සර මතකයි ආ එන්නම යනවා හැම සීන් තියෙනවා. හරිද? හරි එනවා ෆ්‍රෙන්ඩ්ස් අපි යන් ඊළඟ ප්‍රශ්න අම්මට සේරි මේක නම් ප්‍රශ්න ගොඩක් ඈ නම ගෙවල් අම්මට ප්‍රශ්න 21ක් තියෙනවා මෙතනම යුනයිටඩ් SMP එක එන්නේ නැද්ද නැහැ ඒක ගේන්නේ නැහැ මොකද ඒකට අපිට ප්‍රොඩක්ෂන් එකට ඒ කියන්නේ යුනයිටඩ් SMP එක එක වීඩියෝ එකක් කරන්න අපිට සෑහෙන වෙලාවක් යනවා ඒ නිසා අපි ඒක නවත්තුවා ඊළඟ ප්‍රශ්නේ දුහුල් කියන්නේ මොකක්ද දුහුල් කියන්නේ මගේ වීඩියෝ බලන කෙනෙක් මගේ ඔඩියන්ස් එකේ ඉන්න පට්ටම ෆෑන් කෙනෙක් එයා මගේ ලයිව් ස්ට්‍රීම් හැම එකෙම ඉන්නවා ඊට පස්සේ ගත්තොත් පවුල කී දෙනෙක් ඉන්නවද පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි හතර දෙනයි මයින්ක්‍රාෆ්ට් එපා වුණ වෙලාවට භාවනා කරනවා නේද ඇත්තම කිව්වොත් මයින්ක්‍රාෆ්ට් එපා වුණ වෙලාවට මම කරන්නේ වෙන ගේම් එකක් ප්ලේ කරලා ආය මයින්ක්‍රාෆ්ට් එකට ආවිල්ලා මයින්ක්‍රාෆ්ට්ේ බිල්ඩ් එකක් කර මොකක් හරි දිනවනම් මම මේක රෙකෝඩින් නොකර කරනවා සමහරක් වෙලාවට දැන් මම මයින්ක්‍රාෆ්ට්ේ ගොඩක් කමෙන්ට් කියවන්නේ නැහැ මොකද සමහරක් අය කමෙන්ට් දැක්කහම මට සසර කලකිරෙනවා ඇත්ත කතාව කිව්වොත් ඒක නිසා මම සමහරක් අය කමෙන්ට් කියවන්නේ නැහැ ගොඩක් වෙලාවට මයින්ක්‍රාෆ්ට් එකේ නමුත් සමහරක් අය කියවෙනවා ගණන් ගන්න තු වෙනවා එහෙම සමහර තියෙන්නේ වෙන වෙන ගේම් දාලා ෆෑන්ස්ලා නැති කරගන්නවා කියලා හිතෙන්නේ නැද්ද මෙහෙමයි මම මයින්ක්‍රාෆ්ට් යූටියුබර් කෙනෙක් නෙමේ මම මේන්ලි මම YouTube එකට ආවේ ඒ කියන්නේ මේ channel එකේ පළවෙනි වීඩියෝ එක Minecraft නෙමේ මම Minecraft කරන්න ගත්තේ sub 800 ගණන්ක් තියෙද්දි ඒ කියන්නේ මම audience එකක් හදාගෙන ඉද්දි ඉතින් Minecraft විතරක් බලන කට්ටිය Minecraft විතරක් බලාගෙන ඉඳි සහ මගේ අනිත් gameplay වලට කැමති අය මගේ අනිත් gameplay බලයි මම හිතනවා එතකොට balance එක එයි කියලා මොකද මම සතියකට Minecraft gameplay දෙකක් දානවා අනිත් gameplay යනවා තව කීපයක් ඉතින් මම හිතනවා එතකොට balance එකේ අපිට මගේ ඔඩියන්ස් එකත් කියලා මගේ මයින්ක්‍රාෆ්ට් ඔඩියන්ස් එකත් සතුටින් තියලා මමත් සතුටින් ඉඳලා අපි හැමෝම ෂේප් එකේ ඉඳී කියලා. කඩියා වෙනුවට තඩියා ගේමින් කියලා දාන්න හිතන්නේ නැද්ද? එහෙනම් මම මුලින් මට ඔයා තඩියා කියන නම ආවේ එතකොට තඩියා ගේමින් කියලා channel එකක් තිබ්බා. ඒක නිසා මම දැම්මේ නැහැ. වාගේ මුණුන කොහොමද ඔච්චර ලස්සනව? මගේ මුණු ඔච්චර ලස්සනයි එපිසෝඩ් එක. ගේම් ගන්න පටන් ගද්දි වයස කීයද? මෙහෙම ගේම් ගන්න පටන් ගද්දි වයස හරියටම මතක නැහැ මම පට්ට පොඩි කාලේ ඉඳන් ගේම් ගහන්නේ. හරිද? හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔයා පාවිච්චි කරපු පළවෙනි PC එකේ ස්පෙක් මම මේකට අපේ අයියා දාපු කමෙන්ට් එකක් දැන් ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඉතින් සහ link එක ඔව් මම මෙහෙම කරන්නම්කෝ. මේකට උත්තරේ මම අපේ අයියා මට කමෙන්ට් එකක් දාලා තිබ්බා කලින් Q&A එකේ මම ඒක පින් කරලා තිබ්බා. ඉතින් මම අන්න ඒ කමෙන්ට් එක මම මේ වීඩියෝ එකෙත් පින් කරන්නම්. එතකොට ඔයගලන්ට මගේ කලින් දේවල් දැනගන්න පුළුවන්. එහෙම ඕනනම් නැත්තම් මේ තියෙන එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගලන්ට නැත්තම් ඒ වීඩියෝ එක ගිහිල්ලා ඒ පින් කමෙන්ට් එක බලන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ ලක්ෂයක් සබ්ස්ක්‍රයිබර්ස් ගන්න කොච්චර කාලයක් ඇද? අත්‍තරම ලක්ෂයක් ගන්න මම කියන්නේ සෑහෙන කාලයක් ඇයි? මොකද දැන් මාසෙකට සබ්ස්ක්‍රයිබ් වෙන්නේ 1100ක් 1200ක් විතර.
හෙමාවත් අපිට සෑහෙන කාලයක් යනවා. එහෙම නැත්නම් එක පාට වෛරල් ගිහිල්ලා ඔයාලා මට මාරම සපෝට් එකක් දීලා වීඩියෝ ෂෙයා කරලා වීඩියෝ වලට ලයික් කරලා හැම වීඩියෝ එකම බලලා ඕගොල්ලෝ සපෝට් එක දෙනවා නම් ගොඩක් ඉක්මනට යන්න පුළුවන් වෙයි. නමුත් අර ගොඩක් මගේ Minecraft audience එක මගේ අනිත් වීඩියෝ බලන්නේ නැති හින්දා අපිට ටිකක් කල්යයි මේ චැලෙන්ජ් එකට යන්නේ. කියන subscribe ලක්ෂයට යන්න ගොඩක් කල්යයි. මාත් එක්ක මල්ටිප්ලේ ගේම් එකක් ගහන්න කැමතිද? නම්බර් එක ඇඩ් කරගන්න. මෙයා මේ නම්බර් එක දාලා තියෙනවා මම ඒක බ්ලර් කරලා දාන්නම්. මොකද එයාගේ පර්සනල් මෙයක් හින්දා මචං මෙහෙම මම නම්බර් එක ඇඩ් කරන්න යන්නේ නැහැ. මොකද මගේ පර්සනල් නම්බර් එක යන නිසා. ඒක නිසා මට Discord DM message එකක් දාන්න මම reply කරලා අපි set වෙලා ගේම් එකක් ගහමු. CS:GO තියෙනවා ගොඩක් games තියෙනවා අපි set වෙලා ගමු. ඊළඟ ප්‍රශ්නේ A level කරාද කරපු subject මොනවද? මම කරේ commerce එකෙන්. කොමස් තමා කරේ. කොමස් කරද්දි මම කරේ ඉකෝන් accounting IT. මම business studies කරේ නැහැ. ඊට පස්සේ උඹේ රෝම් එක වෝල් ආර්ට් එක ගහුවේ කොහමද මම කලින් කිව්වා. දැන් වෙද්දි ඉන්න තැන ගැන මොකද කියන්න දින. ඇත්තටම පට්ට මාර සතුටුයි. ඒ කියන්නේ දැන් වෙද්දි හොඳ ඔඩියන්ස් එකක් ඉන්නවා, හොඳ ලෝයල් ඔඩියන්ස් එකක් ඉන්නවා, මගේ ලයිව් බලන කට්ටිය ඉන්නවා. පට්ට ඇත්තටම. හරි ෆ්‍රෙන්ඩ්ස්, එහෙනම් අපේ ප්‍රශ්න ටික ඒ විදිහට ඉවර වෙනවා. ඉතින් ප්‍රශ්න මෙතන ප්‍රශ්න ගොඩක් තිබ්බා. කමෙන්ට් 62ක්. ඉතින් කමෙන්ට් දාපු ගොඩක් කට්ටේ ඉන්නවා. ඉතින් මම සමහරක් කමෙන්ට් ගත්තේ නැහැ. මොකද එකම කමෙන්ට් එක රිපීට් වෙච්ච වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම ගොඩක් කමෙන්ට් අරගෙනත් නැහැ. ඉතින් එහෙනම් ඕගොල්ලෝ මේ වෙනකම් වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔන්න ඔයාලට හොඳ නිවුස් එකක් තියෙනවා. ඉතින් ඊළඟ සතියේ, කියන්නේ ඊළඟ මාසේ මම බලන්නම් ඕ ලෙවල් ඉවර වෙලා මේක කරන්න. ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් මම පටන් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් ගිව් අවේ චැලෙන්ජ් එක. ඉතින් ගිව් අවේ චැලෙන්ජ් එක මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම්. ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් පටන් ගන්න. මොකද මගේ ඕ ලෙවල් ඔඩියන්ස් එක සෑහෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මම ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් මේ චැලෙන්ජ් එක පටන් ගන්නවා. ඒක චැලෙන්ජ් එක සතියක් පුරවට යනවා. ඒ චැලෙන්ජ් එක හරියට කම්ප්ලීට් කරන අයට මගේ මර්ච්, ඒ කියන්නේ මම දැන් මේ ඉඳන් ඉන්නා වගේ මර්ච්, ඔයාලට කැමති මර්ච් එකක් කියන ඩිසයින් කීපයක් තියෙනවා. ඒ ඩිසයින් කීපෙන් කැමතියක් ඔයාලට මම ෆ්‍රී එවනවා ඒ චැලෙන්ජ් එක ඔයාලට දින්නොත්. ඉතින් අන්න එක තමයි මේ වෙද්දී යන මේන් අප්ඩේට් එක. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකම් බලපු අයට තමයි මේ නිවුස් එක. මොකද ගොඩක් අය මගේ වීඩියෝස් ගොඩක් දුර යනකම් බලන්නේ නැහැ, සහ මේ වීඩියෝ එක ස්පෙෂලි අන්තිම වෙනකම් බලනවායි කියලා මම නම් හිතන එකක් නැහැ. හරිද? ඊළඟ එක ලාස්ට් ඔෆ් ෆස්ට් මේ Outlast එකේ ගේම් ප්ලේ මම ගේනවා ඉස්සරහට. ඉතින් අනිවාර්යෙන් ඒක ඔයා බැලුවෙ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බලලා සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ලයික් කරලා ෂෙයා කරලා. මොකද අපි ඉස්සරහට ඒ වගේ ගේම්ස් ගොඩක් ફોකස් කරනවා. මොකද දැන් Minecraft එකත් එක්ක යද්දි මට අනිත් ගේම් ප්ලේ වලට ටිකක් අර හොඳ ඔඩියන්ස් එකක් ඕන වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. හරි ෆ්‍රෙන්ඩ්ස්, එහෙනම් අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ආයෙත් Q&A එකක් කවද එයිද කියලා කියන්න විදිහක් නැහැ. මොකද මේ වෙද්දි තියෙන සෙටප් එකවත් ආයෙත් මොකක්වත් අප්ග්‍රේඩ් වෙයිද වෙනස් වෙයිද කියලා මට කියන්න විදිහක් නැහැ. ඒකෙන්ද Q&A එකක් ආයෙ කවද එයිද දන්නේ. කොහොම හරි අද රෑ ලයිව් එකක් තියෙනවා. ඒක මේ වීඩියෝ බලන දවසේ රෑ ලයිව් එකක් තියෙනවා. සාහෙට ගේම් ප්ලේ එකක් තියෙනවා. එහෙනම් අපි ඒ වලින් සෙට් වෙමු. සුබ දවසක්.